ආලෝකය පාඩමේ තලපෘෂ්ඨවලින් සිදුවන වර්තනය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ තමයි අපි මේ සලකා බලන්නේ. මේකේ පළමු පරීක්ෂණය අපි බැලුවා. ඒක ප්‍රස්ථාරික ක්‍රමයක්. මෙතන ප්‍රස්ථාරික ක්‍රමයක් නැහැ. මෙතන අපි කරන්නේ චලනේක්ෂයක් භාවිතා කරලා වීදුරුවල වර්තනාංකයේ සෙවීම. ඊට අමතරව කුඩා ද්‍රව ප්‍රමාණයක් අපිට ලැබෙනවා නම් ඒ ද්‍රවයේ වර්තනාංකයත් චලනේක්ෂයම භාවිතා කරලා අපිට සොයන්න පුළුවන්. අපි මේ පරීක්ෂණ කොටස් දෙකම එකවර සාකච්ඡා කරනවා. සමහර අවස්ථාවල විභාගයටත් මේ පරීක්ෂණ කොටස් දෙකම එකට එකතු කරලා තමයි දරුවන්ගෙන් ප්‍රශ්න අහන්නේ. බලන්න මේ තියෙන්නේ වීදුරු කුට්ටිය හරහා ආලෝක කිරණයක් ගමන් කරනකොට වර්තනය වෙලා අපිට මේ ප්‍රතිබිම්බය පෙනෙන ආකාරය. මෙතන වස්තුව තියෙන්නේ අපි දන්නවා වීදුරු කුට්ටිය හරහා ටිකක් ඉහළට එසවිලා තමයි ප්‍රතිබිම්බය පේන්නේ. මේ වස්තුව තියෙන තැනට සත්‍ය දුර එමත්නම් මේ වීදුරු කුට්ටියේ ඝනකම අපි දන්නවා. ඒතර මෙන්න මේ දුරට මේ ප්‍රතිබිම්බයේ තියෙන තැනට දුර තමයි අපි දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ. ඒතර සිද්ධාන්ත කොටස් වල අපි ඉගෙනගෙන තියෙනවා සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වර්තනාංකය කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රයෙන් වර්තනාංකය ගණනය කරන්න පුළුවන්. මේ සත්‍ය ගැඹුරත් දෘශ්‍ය ගැඹුරත් අපි ලබාගෙන තියෙනවා. ඒතර මේ සත්‍ය ගැඹුරත් දෘශ්‍ය ගැඹුරත් ලබා ගන්න තමයි අපි චලනීක්ෂයක් භාවිතා කරන්නේ. අපි පරීක්ෂණය කරන කලින් බලමු මේකේ සිද්ධාන්ත කොටස. මම නැවත මේ වගේ කිරණ සටහනක් අඳින්නම්. කිරණ සටහනක් ඇන්දොත් තමයි දරුවන්ට මේවා හොඳින් මතක තියෙන්නේ. දැන් අපි මේක වීදුරු පෘෂ්ඨය කියලා හිතනවා නම් මේ හරියේ වස්තුවක් තියෙනවා නම් පහලින් ඔය වගේ ඕ කියලා අපි මේකෙන් නිකුත් වෙන ආලෝක කිරණ දෙකක් සලකලා බලමු. ඒතර එක කිරණයක් කෙලින්ම අභිලම්බයෙන් පතනය වෙලා, ඒ කියන්නේ පතන කෝණයේ බිඳුවක් වෙන ආකාරයට මෙතෙන්ට පතනය වෙලා අපගමනයක් නැතුව කෙලින්ම ගමන් කරනවා. ඒ කිරණය මේ වගේ යන්න පුළුවන්. ඔහම තවත් කිරණයක් මේ වගේ පැත්තකට, දැන් මේ පැත්ත ගහන මාධ්‍ය, මේ පැත්ත විරල මාධ්‍ය නිසා විරල මාධ්‍යට යනකොට අභිලම්බයෙන් ඉවතර තමයි කිරණය නැමෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය පතන කෝණය. මෙතන තියෙන I කෝණය මෙයා වර්ධිත කෝණය R එළියේ තියෙන කෝණය. මෙන්න මේ කෝණය I, මෙතන කෝණය R. දැන් වස්තුව කියලා කියන්නේ වර්තනයට පෙර කිරණ හමුවන තැන. මේ තියෙන වස්තුව. ප්‍රතිබිම්බය කියන්නේ වර්තනයෙන් පස්සේ කිරණ හමුවන හෝ හමුවන්නාසේ පෙනෙන ලක්ෂය. ඉතින් මේ පැත්තට යනකොට කිරණ හමු වෙන්නේ නැහැ. නමුත් පිටිපස්සට දික් කරාම කිරණ හමුවන්නාසේ අපිට පෙනෙනවා. එහෙනම්නම් මෙන්න මෙතන තමයි අපිට ප්‍රතිබිම්බය දකින්න පුළුවන් වෙන්නේ. ත්‍රයා I, මෙයා O. ඒකාන්තර කෝණලින් මෙතනත් කෝණය I වෙනවා. මෙන්න මේ කෝණය I, මේ කෝණය R. මෙන්න මේක. දැන් අපිට පුළුවන් මේ රූප සටහනට මෙන්න මෙතන සිද්ධ වෙන වර්තනය සලකලා ස්නෙල් නියමය යොදන්න. සයින් I වැදීම සයින් R සමානයි වර්තනාංකය කියන සූත්‍රය. එහෙම නැත්නම් මේ මාධ්‍යයේ වර්තනාංකය වැඩි කිරීම ඒ මාධ්‍යයේ කෝණයේ සයින් අගය සමානයි ඉහළින් තියෙන මාධ්‍යයේ වර්තනාංකය වැඩි කිරීම ඒ මාධ්‍යයේ කෝණය. ඉතින් මේ පැත්තේ වර්තනාංකය අපි n කියලා ගන්නවා. අර පැත්තේ වර්තනාංකය 1යි කියලා තමයි සලකන්නේ. මේ මෙතන වර්තනයට තමයි ඒක ලියන්නේ. එහෙම ලිව්වොත් මට එනවා n sin i සමානයි වාතයේ වර්තනාංක 1යි sin a. මේක සිද්ධාන්ත කොටසේ දරුවාට ලියලා තියෙනවා. මම මේ නැවතත් මතක් කරන්න තමයි මේක මෙතන ලියන්නේ. දැන් අර අභිලම්බයට ආසන්නයෙන් පතවන කිරණ, මේ කිරණේ ගොඩාක් ඈතට පතන වෙන එකක් කියලා නෙමෙයි අපි ගන්නෙ. මේ අභිලම්බව යන කිරණයට ආසන්නයෙන්ම එනවා කියලා. ඒ වෙලාවට අර පතර කෝණයත් වර්ධිත කෝණයත් කුඩා නිසා සයින් අගයන් වෙනුවට අපි ටෑන් අගය සලකලා බලන්න. එහෙමනම් මේ සයින් I වෙනුවට මට ටෑන් I ලියන්න පුළුවන්. සයින් R වෙනුවට ටෑන් R ලියන්න පුළුවන්. ඊතර මට එනවා n tan i සමානයි 1 tan r කියලා.
සයින් අගේ වෙනුවට ටෑන් අගේ ලිව්වම මට මේ කර්ණය අවශ්‍ය වෙන්නේ නැහැ මේ සම්මුඛ පාදය බද්ධ පාදය තමයි අවශ්‍ය වෙන්නේ මම මෙතන අකුර A කියලා ලියනවා නම් මේ අකුර B කියලා ලියනවා නම් මෙතන O කියලා අපි දැම්මොත් මට දැන් ලියන්න පුළුවන් ටෑන් I වෙනුවට ලියන්න පුළුවන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ ත්‍රිකෝණය AB බෙදීම AO කියලා ලියන්න පුළුවන් එතන N වාරයක් AB යට AO මේක සමානයි tan r ගන්න පුළුවන් මේ කෝණය මෙතන කෝණයට සමානයි එතකොට tan r කියන්නේ AB යට AI එතන මේ AB කැපිලා ගියාම මට එනවා n සමානයි AO යට AI කියලා तो ए ओ के आने सात्य गैंबुर ए आई के आने दुष्य गैंबुर ए मनाम मैं वीद्रुमा दे वार्तनां के इन समान में ना सात्य गैंबुर वेदी में दुष्य गैंबुर तो इन समान में ना सात्य गैंबुर वेदान नौना दुष्य गैंबुर මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි වර්තනාංකය සොයන්නේ මේ සත්‍ය ගැඹුරත් දුෂ්‍ය ගැඹුරත් සොයා ගන්න අපි චලන නීක්ෂයක් භාවිත කරනවා ඒක තමයි මේ පරීක්ෂණය කරන ආකාරය මේ ආකාරයට මෙතන කුඩා ද්‍රව කිසියම් ද්‍රවයක කුඩා ප්‍රමාණයක් තියෙනවා නම් ඒකෙත් අපිට වර්තනාංකයේ මේ සූත්‍රයෙන්ම ගණනය කරන්න පුළුවන් මේ තියෙන්නේ අර අතන ඇඳලා තිබුණු රූප සරහන අනුසාරයෙන් සිද්ධාන්තය ලියපු ආකාරය एक मेतन तीन दर्वाण मेके बला पुलवांग एवं तनियम मेक व्युत्पन्न करना पुलवांग सिद्धांत को विभाग दी परीक्षण हनमना मे सिद्धांत को हनमा एक मेक साधने क्रीमा अवश्य मे तीन अपे परीक्षण भाविताक उपकरण इत परीक्षण नमेम तीन चलाक्ष एक मे चलाक्ष कपीट अवश्याई इत अमतरव कुड़ा वीद्रुत हडवा कवश्याय ये वीद्रुत हडूड तमा अभी वस्तु विधिर गण लाइकोडियम कुड़ अतुरा चलाक्ष बल निशा इतना कुड़ा प्रतिबिंब बिट पे नम अभी किसी वर्ण कुड़ाकमाय मेकट भाविताकरा थिंक मेघ पोते कियानी अभी टार लाइकोडियम कुड़ुतमाय भाविताकरण कीलाम दिदास दहाट वर्षे मे प्रश्न विभाग टहुआ ये लावे पोते सदाकल प्रश्नपात्र सदाकल खतरे लाकुना कुड़ा खड़दास कैबेल्लाक चलाक्षे मेसे मत तीयान कीला अभी परीक्षण सामान्य संधान कराने लाइक पोडियम कुड़ता भाविता कन्वा कीला इतकोट अभी चलाक्ष कवाचाई कुड़ा वीद्रुत हडुआ कवाचाई वीद्रु कुट्टी आवासाई समांतर पेति सहित वीद्रु कुट्टी आवाचाई लाइक पोडियम कुड़ स्वल्पया कपीट आवाश विनवा लाइक पोडियम कुड़ नेता फिना किसी वर्णयाक्तना कुड़ कुर्गयाक भाविताकरण पुलव मे चलाक्षे मेन मे मे आकार मेक शिरासतीन पीठ मेज अभी पाठाकल भागा इतकोट व मेके वर्णीय परमाणे आगतीन मे शिरास परमाणे मत एक मे तिरास परमाणे कुत्तीन मे पे अतट वर्णीय परमाणे आग नमूत अभी मे परीक्षण आवाश्यवें मे तिरास कोटसने मे शिरास कोटस मिनुम उपकरण के प्रायोगिक परीक्षण टीका इतना तीन चलाक्ष एक चलाक्ष पीलिद धनुम अरगिन तमाय मे परीक्षण एनो विभाग प्रश्न को समहार बीट मे वीद्रुकुट संबंध कल वितरा आलोक प्रश्न नेतु चलाक्षे संबंध धनुमा मिथेन दिव परीक्षाकरण पुलवा तर मेती अन्वीक्ष नाभिगत इस्कुरूप मिथल तमाय वर्णीय परमाणे सहित सिरास परमाणे तीयनी मे मिथल पेना सिरासतट सीयुम सीरु मारु क्री मे एनय इकनीता कुड़ा दुरा हिमिहिट उडट गिनियाना पहालट गिनियान अवचना अभी मे एनय तमाय करकवाणी अब ये एनय करकवन काली मे परमाणे तीन पेत्ते मे अनिपेत्ते तीन तव एनया ये एनिंग मे अन्वीक्षकोट तदगल तीयन ये अने तदगल तीयदी
මේ අනේ කර කැවුවොත් තමයි මේක ඉහළට පහළට චලිත වෙන්නේ. ඒ වගේ එකක් මේ තිරස් පරිමාණයේ තියෙනවා. මෙන්න මේ අනේ කරකවල මට පුළුවන් සියුම් සීරු මාරු කරන්න. මෙයා සියුම එහාට මෙහාට ගෙනියනවා නම් ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙන අනේ කරකවල තද කරලා තියෙන්න ඕන. අන්න එහෙම සැකැස්මක් තමයි මේකේ තියෙන්නේ. අපි පරීක්ෂණය කරන්න ගියාම බලමු මේ ටික. මෙන්න මේවා තමයි උපකරණ. දැන් මෙතන තියෙන්නේ පරීක්ෂණය කරන ආකාරය. විද්‍යාගාරයට ගියාම මුලින්ම චලනීක්ෂය අරගෙන චලනීක්ෂයේ මේසය ලෙවල් කරන්න ඕන. ඒ කියන්නේ තිරස් කරන්න ඕන මේසය. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ මේසය මත අපි අර කුඩා වීදුරු තහඩුව තබනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. අපි පරීක්ෂණය කරනකොට දරුවන්ට බලන්න පුළුවන් මේක කොහොමද අපි ක්‍රියා කරවන්නේ කියලා. එතකොට දෙවෙනි පීඨුමේ තියෙන්නේ අර අන්නේක්ෂය සිරස් පීඨුමට ගෙනල්ලා ඒක සිරස් පැත්තට තියලා අපිට පේන විදිහට පහතින් තියන්න ඕන අර වීදුරු තහඩුව මත ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක් අතුරන්න තමයි තියෙන්නේ. ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක් වීදුරු තහඩුව මත අතුරලා චලනීක්ෂයේ අපි බලන කොටසේ අන්නේක්ෂය පහලින් සිරස් පහලින් තියන්න ඕන. තියලා අන්නේක්ෂයෙන් ඒ කුඩු වල පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කාම්බි මත ලැබෙන තෙක් එයා සීරු මාරු කරලා නාභිගත කරන්න අවශ්‍යයි. ඒක තමයි පළවෙනි අවස්ථාව. මේ කියන්නේ ඒක තමයි. අතර පළවෙනි පාඨාංගය ගන්නේ ඒ අන්නේක්ෂය මගින් නාභිගත කරපු ලයිකපෝඩියම් කුඩු වල ප්‍රතිබිම්බය පැහැදිලි වුණාට පස්සේ අන්න ඒ අවස්ථාවේ සිරස් පරිමාණයේ පාඨාංගය. අතර මෙතන කියනවා මේ පාඨාංගය සටහන් කරගෙන ඊට පස්සේ අපේ අර ලයිකපෝඩියම් කුඩු ටික මත තියන්න ඕන අපි වර්තනාංකය සොයන භාවිතා කරන වීදුරු කුට්ටිය. වීදුරු කුට්ටිය තියුවම ලයිකපෝඩියම් කුඩු මත අපිට ඒ කුඩු ඩිංගක් ඉහළට එස වෙනවා. අර දුෂ්‍ය පිහිටීමට එනවනේ. ඒ කුඩු ප්‍රමාණය ඉහළට එස වුණාම අපි අන්වීක්ෂයෙන් බැලුවම අපිට කලින් වගේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. නැවත බොඳ වෙච්ච පින්තූරයක් තමයි පේන්නේ. එතකොට අපි අර අන්වීක්ෂයෙන් නැවත නාභිගත කරන්නේ නැතුව අන්වීක්ෂ පද්ධතියම අර සිරස් පරිමාණය ඉහළ පහළගෙන යන හැන බුරුල් කරලා කිසියම් දුරක් ඉහළට චලිත කරන්න ඕන. සමහර විට ඒක සියුම් සීරු මාරු යන්නේ විතරක් කරකවලත් ගෙනියන්න පුළුවන් වෙයි. නමුත් ඒකෙන් ගොඩක් දුර ගෙනියන්න බැරි නිසා අපි අර ප්‍රධාන සිරස් පරිමාණය සහිත කොටස ඉහළට ගෙන යන්න පුළුවන් ඇනේ බුරුල් කරලා ටිකක් උඩට අරයි යනවා අන්වීක්ෂයෙන් බලමින්. අන්වීක්ෂයෙන් බලමින් තමයි ඒක ගෙනියන්නේ. ගෙනහිල්ලා නැවත කුඩු වල ප්‍රතිබිම්බයක් අපි හරස් කාම්බි මත නිරීක්ෂණය කළා. අර විශාල වශයෙන් අන්වීක්ෂයේ චලිත කරන ඇණය තද කළා. සියුම් සීරු මාරු ඇණය කරකැවුවා නම් හරි. ඒතර එක කුඩා දුරක් හෙමින් හෙමින් උඩට ගිහිල්ලා අපිට පැහැදිලි තීව්‍ර ප්‍රතිබිම්බයක් නැවත දකින්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ දෙවන පාඨාංගය ගන්න කියලා තමයි තියෙන්නේ. මතක තියාගන්න ඕන අපි හරස් කම්බි මත පළවෙනි අවස්ථාවේ නාභිගත කරාට පස්සේ නැවත අන්වීක්ෂය සීරු මාරු කරන ඇණය කරකවන්නේ නැහැ. ඒ ඇණය කරකැවුවොත් අපිට කවදාවත් පාඨාංගයේ වෙනසක් එන්නේ නැහැ. ඒක නිසා මුල් අවස්ථාවේ ලයිකපෝඩියම් කුඩු වල ප්‍රතිබිම්බය බැලුවට පස්සේ අන්වීක්ෂ කොටස එහෙම තියෙන දීලා අර අන්වීක්ෂය කඳ ඔස්සේ ඉහළට පහළට ගෙන යන ඇණ තමයි අපි කරකවන්නේ. උත්තර පත්‍ර බලනකොට පේනවා දරුවෝ ලියනවා දෙවැනි අවස්ථාවේ නැවත නාභිගත කරන්න කියලා. ඒ නාභිගත කිරීම කරන්නේ අන්වීක්ෂය කරකවලා නෙමෙයි. ඒකයි මතක තියාගන්න ඕන. ඊතර පාඨාංග අපිට දෙකක් එනවා දැන්. ඊට පස්සේ අපි අර යටින් තියෙන වීදුරු තහඩුව මත තියෙන ලයිකපෝඩියම් කුඩු ඉවත් කරලා වීදුරු තහඩුව මත නැවත වීදුරු කුට්ටිය තියලා වීදුරු කුට්ටිය මත පිටට දාන්න ඕන ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක්. තුන්වෙනි අවස්ථාව. තර මුල් අවස්ථාවේ අපිට තියෙන මේ වගේ මේසේ මත තමයි ලයිකපෝඩියම් කුඩු තියෙන්නේ මේ වගේ. ඔව්. මේක තමයි මේ පැත්තෙන් නාභිගත කරන්න ඕන. මෙහෙන් තමයි ඇහැ තියලා බලන්න. දෙවැනි අවස්ථාවේ මේ කුඩු මත තියන්න ඕන වීදුරු කුට්ටිය. මේ ආකාරයට වීදුරු කුට්ටිය තියලා දැන් අපිට මෙතන කලින් අපි දැක්ක ලයිකපෝඩියම් කුඩු දැන් මෙන්න මේ හරියට එසවිලා තමයි පේන්නේ. පොඩ්ඩක් ඉහළට එසවිලා පේන්නේ. ඒක නිසා ඒක නැවත නාභිගත වෙන පරිදි තමයි අපි චලනීක්ෂයේ අන්වීක්ෂ කොටස ඉහළට ගෙන ගියේ.
එතකොට අන්න ඒ පාට ආගේ අපි නැවත මෙහෙම බලන්න ඕන. ওই වගේ බලන්න ඕන. මෙතන තියෙන අර පරිමාණය. ඒකෙන් දරුවන්ට පුළුවන් පාට ආගේ කියවන්න. මේක එතකොට පළවෙනි පාට ආගේ. මෙයා දෙවන පාට ආගේ. තුන්වෙනි අවස්ථාවේ අපි අනීක්ෂය බලන්නේ මේ වගේ වීදුරු කුට්ටිය මත නැවත ලයික පොඩියම් කුඩු ස්වල්පයක් වීදුරු කුට්ටියේ මතු පිට පුස්සෙට තමයි දාන්න. මෙතෙන්ට දාන්න. අන්න ඒක නාභිගත කරන්න ඕනේ නැවත ඉහළට ගෙනහිල්ලා මෙහෙන් බලලා. මෙහෙම තමයි මේක තියෙන්නේ. ඔන්න වගේ තියෙන්නේ. මේ තුන තමයි මෙතන අපි ලබා ගන්න පාටාක තුන. මේක R3. තර මුලින්ම ලයික් පොඩියම් කුඩු තියලා පාටාංගයක් ගත්තා. දෙවෙනි අවස්ථාවේ ඒ කුඩු මත වීදුරු කුට්ටියේ තියලා මේ දුෂ පිහිටීමේ පාටාංගය ගත්තා. ඊට පස්සේ වීදුරු කුට්ටිය මතර ලයික් පොඩියම් කුඩු දාලා ඉහළින් පාටාංගයක් ගත්තා. තර මෙන්න මේ පාටාංගේ මේ පාටාංගේ අඩු කරාම අර අවසානට කරපු පාටාංගේ පළවෙනි පාටාංගේ අඩු කරාම මේ වීදුරු කුට්ටියේ සත්‍ය ගැඹුර එනවා. ඒ කියන්නේ ඝනකම. නැත්තම් සත්‍ය ගැඹුර. මේ පාටාංගේ මේ කඩු කරාම අපිට එනවා මේ දුෂ්‍ය ගැඹුර. ତොරේ පාටාංක ආදේශ කළ අපිට පුළුවන් වර්තනාංකයේ සොයා. සිද්ධාන්තයේ සරලයි. මේකේ පාටාංක තුනයි ගන්න තියෙන්නේ. මේකේ ප්‍රස්තාරික ක්‍රමයක් භාවිත කරන්නේ නැහැ. ඒක නිසා ඊටාම ලේසි පරීක්ෂණයක්. මේ තියෙන අවස්ථා තුනට අදාළ රූප තරහ තුනක් ඇඳලා තියෙන්නේ. ତොරේ මේ මුල් අවස්ථාවේ ගන්න පාටාංකය තමයි R1. මේ තියෙන්නේ ලයිකපෝඩියම් කුඩු මත වීදුරු කුට්ටිය තැබුවට පස්සේ ඒක R2. මේ තියෙන්නේ වීදුරු කුට්ටිය මතු පිටට ලයිකපෝඩියම් කුඩු ඇතිරුවට පස්සේ ලැබෙන පාටාංකය R3. මේවා තමයි මෙතන ලබා ගන්න පාටාංක. දැන් දරුවන්ට මේකේ සිද්ධාන්ත කොටස පිළිබඳ කිසියම් අවබෝධයක් ඇති. අපි දැන් විද්‍යාගාරයට ගිහිල්ලා මේ උපකරණ අරගෙන බලන්න ඕන මේ පාඨාංක ලබා ගන්නෙ කොහොමද කියලා. ඒ පාඨාංක ගත්තට පස්සේ අපිට පුළුවන් මෙතන කියන්නේ මේ පාඨාංක ඇසුරෙන් සත්‍ය ගැඹුරත් දුෂ්‍ය ගැඹුරත් සොයලා වර්තනාංකය සොයන්න කියලා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. අපි විද්‍යාගාරයට ගිහින් බලමු කොහොමද මේ පරීක්ෂණය සිදු කරන්නේ කියලා. ආලෝකයේ පාඩම යටතේ තල පෘෂ්ඨයකින් සිදුවන වර්තනය සම්බන්ධ දෙවන පරීක්ෂණය තමයි අද අපි සලකා බලන්නේ. දරුවෝ දන්නවා වීදුරු වල වර්තනාංකය සොයන්න පුළුවන් සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර කියලා සූත්‍රයක් භාවිතා කළා. එතකොට චලාන්වීක්ෂයේ භාවිතයෙන් සත්‍ය ගැඹුරත් දුෂ්‍ය ගැඹුරත් ගණනය කළා අපි වීදුරු කුට්ටියේ වර්තනාංකය ගණනය කරනවා. මීට අමතරව අපිට පුළුවන් කුඩා බීකරයකට ජලය හෝ වෙනත් ද්‍රවයක් කුඩා ප්‍රමාණයක් අරගෙන නැවතත් සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර කියන පාඨාංක දෙක ගණනය කළා ද්‍රවයේ වර්තනාංකයත් ගණනය කරන්න. අන්න ඒ පරීක්ෂණ දෙක තමයි අද අපි සලකා බලන්නේ. අපි පළමුවෙන්ම සලකා බලමු මේ පරීක්ෂණයේදී අපි භාවිතා කරන උපකරණ මොනවද කියලා. එතකොට මේ පරීක්ෂණයේදී අපි නම් කරන විදිහෙම තියෙනවා චලාන්වීක්ෂය භාවිතයෙන් වීදුරු වල වර්තනාංකයේ සෙවීම කියලා. එතකොට මේකේ ප්‍රධාන උපකරණය තමයි මේ චල අන්වීක්ෂය. එතකොට මේක අපි මීට කලින් ඒකක හා මාන පාඩමේදී චලානීක්ෂයක් භාවිතා කරලා පාඨාංකයක් ගන්න කොහොමද? මේකේ තියෙන මේ උපාංග මොනවද? ඒවා ක්‍රියා කරන්නේ කොහොමද කියලා සම්පූර්ණ වශයෙන්ම සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක නිසා මෙතන දිගු විස්තරයක් කරන්නේ නැහැ චලානීක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. දරුවන්ට දැන් ඒ සම්බන්ධ අවබෝධයක් තියෙන්න අවශ්‍ය නිසා. ඊට අමතරව අපි වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදුරු කුට්ටිය තියෙනවා. මේ වීදුරු කුට්ටිය තමයි අපි වර්තනාංකය සොයන්නේ. මේ චලානීක්ෂයේ මේසය තිරස්ද කියලා බලාගන්න අපි දිය ලෙවලයක් භාවිතා කරනවා. ඒක තියෙනවා මෙතන. සමහර චලානීක්ෂවල දිය ලෙවලෙ සවි කළාම තියෙනවා. මම මේක වෙනම ගෙනාවේ දරුවන්ට ඒක මෙතන පහසුවෙන් පෙන්වන්න අවශ්‍ය නිසා. ඊළඟට අපිට වීදුරු කුට්ටිය මත ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කිරීමට පහසුවෙන් හැකියාව ලැබෙන්න ඕන නිසා අපි ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක් ගෙනල්ලා තියෙනවා.
වර්ණ කුඩක් භාවිතා කරන නිසා මේ වගේ අපිට පුළුවන් පහසුවෙන් එයාගේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න. චලනීක්ෂයේ සිරස් පරිමාණයේ පාටාංක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සමහර චලනීක්ෂවල ඒ සඳහා අපිට භාවිතා කරන්න කුඩා උත්තල කාචයක් මෙතන රඳවලා තියෙනවා. එහෙම උත්තල කාචයක් නැත්නම් මේ වගේ අත් කාචයක් දරුවන්ට විද්‍යාගාරයේ තියෙන නිසා එකක් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේ චලනීක්ෂයේ තිරස් මේසේ මත අපි වීදුරු කුට්ටිය තබනකොට ඒ වීදුරු කුට්ටිය කුඩා වීදුරු තවත් වීදුරු පාඩුවක් මත තියන්න කියලා තමයි මේ පරීක්ෂණෙදි කියන්නේ. එහෙම නැත්නම් දරුවන්ට මේ ලයිකෝපෝඩියම් කුඩු මේ චලනීක්ෂයේ මේසේ මතටම තියන්න වෙන නිසා අපි මේ කුඩා වීදුරු පටියක් මෙතෙන්ට භාවිතා කරලා තියෙනවා. අපි පළමුවෙන්ම චලනීක්ෂයේ මේසය තිරස්ව තියෙනවද කියලා බලන්න අවශ්‍යයි. සමහර විට දරුවෝ ප්‍රායෝගික පරීක්ෂණයක් කරන අවස්ථාවේදී මේ චලනීක්ෂයේ රඳවලා තියෙන මේසය තිරස් නොවෙන්න පුළුවන්. ඒක නිසා අපිට අපි ඒ වෙලාවට මේ මේසයට සාපේක්ෂව තමයි මේකේ පිහිටීම සලකලා බලන්නේ. ඒක අපිට හරියටම තිරස්ද නැද්ද කියලා බලා ගන්න අපහසු නිසා අපි මේ දියලේ වෙලය මේ චලනීක්ෂයේ මේසේ මත තියලා බලනවා මේක තිරස්ද කියලා. ඒක තිරස් නැත්නම් දරුවන්ට මේ දෙපස පේනන මේ ස්ක්‍රිප්ට් කරකවලා දරුවන්ට පුළුවන් මේක මේසය තිරස් කරන්න. මේක මේ වගේ තියුවම දරුවන්ට පේන්න ඕන මේක මේ දියල වෙලේ මේ බිඳුව ද්‍රව බිඳුව හරි මැදේ තියෙනවා. එහෙම නැත්නම් මේ ඇන දෙක මෙතන තියෙනවා ස්ක්‍රූප් ඇන දෙක. ඒවා කරකවලා දරුවන්ට පුළුවන් මේක තිරස් කරන්න. චලනීක්ෂයේ අපි භාවිතා කරන්නේ මේ සිරස් පරිමාණයේ මිනුම් පමණයි. මේක අපි දන්නවා කවුරුත් මේක තිරස් පරිමාණයේ වර්ණීය මිනුමක් තියෙනවා. නමුත් මේ පරීක්ෂණය සඳහා අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ සිරස් පරිමාණය තමයි භාවිතා කරන්නේ. දරුව පාසලේදී මේ පරීක්ෂණය කරනකොට දරුව මතක තියන් ඉන්න ඕන මේ සිරස් පරිමාණයේ මිනුම් තියෙන කොටස තමන්ගේ ශාරීරියේ පැත්තට වෙන්න තියාගන්න. අපි දැකලා තියෙනවා සමහරලාට පාසලේදී මේ දරුව මේ උපකරණය භාවිතා කරන්න ආවම ඒගොල්ලෝට අවබෝධයක් නැති නිසා එයාලා මේ මිනුම් තියෙන කොටස තමන්ගේ ශාරීරියේ පැත්තට නැතුව එහා පැත්තට තියෙන මේ උපකරණය සකස් කරගෙන ඉන්නවා. එහෙම කරොත් දරුවන්ට මේකේ පාඨාංගයක් ගන්න නැවත අනිත් පැත්තට යන්න වෙනවා. ඒක නිසා හැමතිස්සෙම මේක මතක තියාගන්න මේ පරිමාණය තියෙනවනේ තමන්ගේ ශාරීරිය පැත්තට වෙන්න. ඊළඟට මේ තියෙන අන්වීක්ෂ කොටස අපිට මේක මේ නාභිගත කරන්න මේක මෙහෙම කරකවන්න පුළුවන් දරුවන්ට මේකෙන් කරකවන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන කාචය තමයි උපනෙත. අපි දන්නවා හැමතිස්සෙම අපේ ඇස තියෙන ස්ථානයේ තියෙන කාචය තමයි උපනෙත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාචය තමයි උපනෙත. මේ චලනීක්ෂයෙන් කිසියම් වස්තුවක් නිරීක්ෂණය කරනකොට ඒ වස්තුව තියන්න ඕන මේ පහළ මෙන්න මේ කළු පාටින් පේන කුඩා කොටස පැත්තට වෙන්න. සමහරලාට ඒකත් දරුවෝ වැරදියට කරනවා. මේ චලනීක්ෂය අපිට මේ ආකාරයට මේ තිරස් පැත්තට හරවන්න පුළුවන් මේ ආකාරයට මෙහෙම කරලා රඳවන්න පුළුවන්. නැත්තම් මේක මට අවශ්‍ය පැත්තකට හරවන්න පුළුවන් තිරස් සිරස් කියලා. එතකොට මේ වගේ චලනීක්ෂය ඔයාලා විද්‍යාගාරයට යනකොට මේ ආකාරයට සකස් කරලා තිබුණොත් සමහර වෙලාවට දරුවෝ වස්තුව තියනවා මෙන්න මේ කෙළවරට මෙතන. එතකොට සම්පූර්ණයෙන්ම වැරදි. ඒ පැත්තනේ මේ වස්තුව තියන්න ඕන. මෙන්න මේ පැත්තේ තියෙන මේ කළු පාටින් පේන කුඩා කොටස පැත්තට වෙන්න. මම දරුවන්ට එක පෙන්නනනම් ඔන්න ඔය කොටසට තමයි දරුවන්ට මෙන්න මෙතෙන්ට තමයි හැමතිස්සෙම අපි කිසියම් මිනුමක් ගන්න අවශ්‍ය වස්තුව තියන්න අවශ්‍ය. මේ පැත්තේ තියෙන්නේ උපනෙත. ඒක එතෙන්ට තමයි මම ඇස තබලා බලන්නේ. මෙතනින් බැලුවම දරුවන්ට මේ කාචය ඇතුලේ හරස් කම්බි පැහැදිලිව දකින්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ සිරස් පරිමාණය සිරස්ව ඉහළට පහළට ගෙන යන්න. ඒක අපි විශාල දුරක් ගෙන යනවා නම් මේ මෙන්න මෙතන තියෙන මේ ඇණය බුරුල් කරලා තමයි මේක මේ ආකාරයට ඉහළට පහළට ගෙන යන්න පුළුවන්. විශාල දුරක් ගෙන යනවා නම් මේ ඇණය තමයි බුරුල් කරන්න ඕන කළා ඉහළට පහළට ගෙන යන්න ඕන. ඒතර ඒ ඇණය තද කළා මට සියුම්ව කුඩා දුරක් ඉහළට පහළට ගෙන යාමට අවශ්‍ය නම් මම මේ උඩින් පේනන මෙන්න මේක තමයි කරකවන්නේ. ඒතර මෙයාගේ නම සිරස් සියුම් සීරුමාරු ඇණය. සිරස් සියුම් සීරුමාරු ඇණය. මේ ඇණය කරකැව්වා මට පුළුවන් මේ චලනීක්ෂයේ මේ මෙතනින් බලාගෙන මේක කරකැව්වම මේක සාමාන්‍යයෙන් මිලිමීටර පරිමාණවලින් හිමිහිට උඩහට පහළට ගමන් කරනවා.
එතකොට පරීක්ෂණවලදී දරුවන්ගෙන් අහනවා ඒක නිසා මේව හොඳට දැනගෙන යන්න ඕන මේ යනේ කරකවනවා නම් දරුවෝ මතක තියාගෙන ඉන්න ඕන හැමතිස්සෙම අර විශාල දුරක් ඉහළ පහළ ගෙනියන්න අපි භාවිතා කරපු මෙන්න මේ යනේ ඒක අනිවාර්යයෙන්ම තද කරලා තියෙනවා දැන් මේ යනේ තද කරන්නේ නැතුව දරුවෝ මේ යනේ කරකැව්වට කවදාවත් මේ වර්ණීය පරිමාණය ඉහළට පහළට ගමන් කරන්නේ නැහැ ඒ වගේම ක්‍රියාකාරීත්වයක් තියෙන ඇන දෙකක් මේ තිරස් පරිමාණයේ තියෙනවා එතකොට දරුවන්ට පේනවා මෙන්න මෙතන තියෙන මේ ඇණය එතකොට මේ ස්කෘප්ව කරකවන්න ඕන මේ චලන නීක්ෂයේ තිරස්ව සියුම්ම එහාට මෙහාට සීරු මාරු කරන්න අවශ්‍ය නැහැ තිරස් අතර සියුම් සීරු මාරු කිරීමේ ඇණය තමයි මේක මේ ඇණය කරකවනකොට මෙන්න මෙතන තියෙන මේ ඇණය අනිවාර්යයෙන්ම තද කරලා තියෙන්න ඕන මේ අනේ තද කරලා නැතුව මේක තද කරලා තිබිලා අපි මේක කරකැව්වොත් දරුවන්ට මේ පරිමාණය තිරස්ස ඉහාට මෙහාට චලිත වෙනවා මේ අනේ බුරුල් කරලා තිබිලා මේක කරකැව්වොත් මේක කොයිතරම් කරකැව්වත් මේක ගමන් කරන්නේ නැහැ විභාගයට ඒව අහනවා පසුගිය අවසාන වතාවට මේ පරීක්ෂණය ගැන ඇහුව වෙලාවෙත් දරුවන්ගෙන් අහලා තිබුණා මේ අනේ කරකැව්වම මේක ගමන් කරන්නේ නැහැ ඒකට හේතුව කුමක්ද කියලා අපි උත්තර පත්‍ර බලනකොට දැකලා තියෙනවා ළමයන්ගෙන් 90ක් විතර මේ ඇණය කරකවනකොට මේ ඇණය තද කරලා තියෙන ඕන බව දැනගෙන ඉඳලා නැහැ. ඒදලොන්ගේ උත්තර වලින් පේනවා ඒගොල්ලෝ ඒක හරියට අධ්‍යයනය කළා නැති බව. ඒක නිසා දරුවෝ හොඳින් මතක තියාගන්න මේක විශාල දුරක් ඉහළ පහළ ගෙන යනවා නම් මේ ඇණය බුරුල් කරලා මේ ආකාරයට ඉහළට පහළට ගෙන යන්න ඕන. කුඩා දුරක් ඉහළට පහළට ගෙන යනවා නම් පළමුව මේ ඇණය තද කරලා ඊට පස්සේ මේ ඇණය කරකවන්න ඕන. මේක සිරස් සියුම් සීරුමාරු ඇණය සාමාන්‍යයෙන් මේවයි හැම එකකම මේ ස්කෘප් පොට තියෙන්නේ අපි මේක දක්ෂිණාවර්තව කරකැව්වොත් මේක පහළට යන්න. ඒතර වාමාවර්තව කරකැව්වොත් මේක ඉහළට එනවා. ඒ ආකාරයට තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අන්වීක්ෂ කොටස මම දැන් මේකේ අපි පරීක්ෂණයේදී මේක මේ මේසය මත තියලා ඉහළින් බලන නිසා මේක හැමතිස්සම දරුවන්ට මේක බුරුල් කරලා මෙන්න මේ ආකාරයට සිරස්ස පහළට තමයි රඳවන්න වෙන්නේ. ඒතර ඒක සිරස්ස පහළට තියලා මෙණය තද කරන්න ඕන. දැන් මේකේ ප්‍රතිබිම්බයක් නාභිගත කරනවා නම් මෙන්න මේක තමයි අපි ඉහළට පහළට කරකවන්නේ හරස් කාම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න. පරීක්ෂණයේ ආරම්භයේදී මේ දරුවන්ට කියන්න ඕන අපි මේ වීදුරු කුට්ටිය තියන කලින් මෙතන මේ චලන නීක්ෂයේ මේසේ මත ලයිකෝපෝඩියම් කුඩු ටිකක් අතුරලා ඒක මේ මෙතනින් බලලා එයාගේ පැහැදිලි ප්‍රතිබිම්බයක් අපි හරස් කම්බි මත නාභිගත කරනවා ඊට පස්සේ මොනම හේතුවක් නිසාවත් නැවත මේකෙන් අපි චලන නීක්ෂයේ මේ කොටස චලිත කරලා නැවත නාභිගත කිරීමක් කරන්නේ දරුවන්ගෙන් 90ක් විතර පසුගිය වතාවේ විභාගයේ ලියලා තිබුණේ මේ චලන නීක්ෂයෙන් නැවත නාභිගත කරන්න කියලා තර මේක කරකවලා අපි නැවත නාභිගත කරන්න උත්සාහ කරොත් අපිට කවදාවත් මේ සිරස් පරිමාණයේ පාටාංකයේ වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා පළමු අවස්ථාවේ පමණයි මේක කරකවලා අපි මේ ලයිකෝපෝඩියම් පොඩුවල ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත පැහැදිලිව දකින්න සලස්වන්නේ. ඊට පස්සේ අපි මේකට අත තියන්නේ මේක චලිත කරවන්නේ. ඊට පස්සේ අපි චලිත කරවන්නේ මේ සිරස් පරිමාණයේ චලිත කරන මෙන්න මේ ඇණයත් සියුම් සිරස් සේරු මාරු කරන මෙන්න මේ ඇණයත් තමයි. ඒ වයින් තමයි පාටාංක ගන්න. අපි දැන් බලමු මේ පරීක්ෂණයේදී කොහොමද පාටාංක ගන්නෙ කොහොමද මේකේ උපකරණ හසුරුවන්නේ කියලා. අපි මුලින් මේ කුඩා වීදුරු කැබැල්ලක් මගේ අතේ තියෙනවා. මම මේකට මේකෙන් ලයිකෝපෝඩියම් කුඩු ස්වල්පයක් දාලා මේක මත අතුරනවා. දරුවෝ මතක තියාගන්න ඕනේ මේ ලයිකෝපෝඩියම් කුඩු විශාල ඝනකමකට දාන්න බෑ. ඒ වුණොත් එතනත් වැරද්දක් වෙනවා. මොකද මේකේ මිලිමීටර වලින් තමයි අපි කුඩා ඒකක වලින් මේකේ පාටාංක ගන්නෙ. ඒක සමන් කුඩා කුඩු ස්වල්පයක් මේකට දාලා ඒක මේක මත අතුරන. දැන් මේ ආකාරයට මම ලයිකෝඩියම් කුඩු ස්වල්පයක් මේ වීදුරු තාඩුව මතට අතුරලා තියෙනවා. දැන් මම මේක තියෙනවා මේ චලන නීක්ෂයේ අනීක්ෂයේ කොටසේ හරි කෙලින් පහලින්. අපි ඒක තමයි නාභිගත කරන්නේ පළවෙනි පාටාංකය ගන්න. මේ ආකාරයට මේක යටින් තියන්න ඕන. දැන් එයාගේ ප්‍රතිබිම්බයක් අපි හරස් කම්බි මත නාභිගත කරන්න අවශ්‍යයි.
දරුවන්ට පුළුවන් මේ ආකාරයට මේ අන්වීක්ෂය නාවිගත කරන්න. දැන් මම ඒකේ පැහැදිලි ප්‍රතිබිම්බයක් අරගෙන තියෙන්නේ හරස් කම්බි මතට. එතකොට ඒ හරස් කම්බි මතට නාවිගත කරාට පස්සේ ආයිමත් අපි මේ අන්වීක්ෂ කොටස චලිත කරන්නේ. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සිරස් පරිමාණයේ පාටාංග ගැනීම සඳහා මෙන්න මේ කොටස චලිත කිරීම පමණයි. දැන් මේ වීදෘතාඩුව මත ලයිකෝඩියම් පුඩු තියෙන මෙන්න මේ පිහිටුමේ පාටාංගය අපි මෙතනින් පළමුව ලබා ගන්න ඕන. දැන් බලන්න මෙතන පරිමාණය බලන්න මේ තියෙන සෙන්ටිමීටර් 2 ප්‍රධාන පරිමාණයේ සෙන්ටිමීටර් 2 මේ තියෙන්නේ. මිලිමීටර් වලින් කිව්වොත් මෙතන තියෙනවා මිලිමීටර් 20ක්. එතන මෙන්න මේ ඊහිසර පහලින් අගේ තමයි ගන්නෙ මම. මෙන්න මේ ඊහිසර පහලින් අගේ තමයි මෙතනින් ගන්නෙ. මට එක ගියර පුළුවන් මෙන්න මේ තියෙන 0.5 ඊර කියලා. එතන මෙතන තියෙනවා මිලිමීටර් 1යි 2යි 3යි 4ක්. එතකොට මිලිමීටර් වලින් කිව්වොත් 24.5 තමයි මේ අගේ. 24.5 ප්‍රධාන පරිමාණය. දැන් අපි වර්නියර් පරිමාණය දිගේ ඉහළට යන් කොටසක් කොහෙද මේකේ සමපාත වෙන්නේ කියලා බලන්න. මේ හරිය පේනවා දරුවන් සමපාත වෙලා නැහැ. තව ටිකක් උඩට ගිහින් බලමු. මෙන්න මෙතන මෙන්න මේ ඉර ගන්න පුළුවන් සමපාත වෙලා තියෙනවා කියලා. මෙන්න මේ ඉර අපිට ගන්න පුළුවන් සමපාත වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙතන තියෙනවා කොටස් 5ක්. ඒ කියන්නේ ඔක්කොම කොටස් 35ක්. මෙන්න මෙතන. එතකොට මෙතන කොටස් 35 කියලා කියන 0.35යි. මේකෙන් අපිට ආවා 24.5. එතකොට ඔක්කොම අපිට එනවා 24.85. එහෙනම් මගේ පාට අංකය මිලිමීටර් 24.85. අපි දැන් පළවෙනි පාට අංකය සටහන් කරමු. ඒක අපිට ලැබෙන්නේ 24.85. අපිට දැන් මේ පරීක්ෂණයේ දෙවන පාට අංකය තමයි ලබා ගන්න තියෙන්නේ. එතකොට මේකේ අපිට මේ පැති 3කින් අවශ්‍ය ඕනම පැත්තක් ඝනකමාකාරයට ගන්න පුළුවන්. දරුවන්ට මේක මේ පැත්තට තිව්වොත් මෙන්න මේ ආකාරයට රඳෙව්වොත් ඔයාලට මේ වීදුරු කුට්ටියේ ඝනකම එහෙම නැත්නම් සත්‍ය ගැඹුර කියලා ලැබෙන්නේ මෙන්න මේ කුඩා උස. ඒතර අර අපි දන්නවා මේ පාටාංක වල භාගික දෝෂය වැඩි වෙන නිසා අපි ටිකක් මිනුම් ටිකක් ලොකු වේව ගන්න ඕන. ඒක නිසා මට පුළුවන් මේක මේ අතර තියන්න. ඒතර වීදුරු කුට්ටියේ ගැඹුර කියලා අපිට පේන්නේ මෙන්න මේ පළල පැත්ත. එහෙම නැත්නම් මේ අතර තියන්නත් පුළුවන්. එතකොට අපිට මේ ලොකු උසක් එනවා. එතකොට වීදුරු කුට්ටියේ ඝනකම කියලා මට ලැබෙන්නේ මෙන්න මේ පළල පැත්ත. අපි දැන් ලයිකෝපෝඩියම් කුඩු තිබෙන මේ වීදුරු තහඩුව මත මේ වීදුරු කුට්ටිය තබනවා. එතන මේ ආකාරයට තමයි ඒක අපි රඳවන්නේ. දැන් දරුවන්ට තේරෙන්න ඕන පහළ තියෙන ලයිකෝපෝඩියම් කුඩු වල ප්‍රතිබිම්බය ටිකක් ඉහළට එසවිලා තමයි දැන් පේන්නේ. එතකොට අපි දැන් මේ අන්වීක්ෂයෙන් බැලුවම අර කලින් වගේ අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. ඒක නිසා මම දැන් නැවත මේ චලාන්වීක්ෂය වෙනත් පිහිටුමකට ගෙනියන්න ඕන. දරුවන් මතක තියාගන්න ඕන මේ චලාන්වීක්ෂය නැවත මෙතනින් අපි නාභිගත කිරීමක් කරන්නේ නැහැ. මේ සිරස් පරිමාණය ඔස්සේ මේක ඉහළට හෝ පහළට ගෙන යාම පමණයි කරන්න පුළුවන්. විශාල දුරක් ගෙන යනවා නම් දරුවන්ට මේ ඇණය මේක බුරුල් කළා විශාල දුරක් ගෙන යන්න පුළුවන්. කුඩා දුරක් ගෙන යන අවශ්‍ය නම් මේ ඇණය තද කළා මේ සිරස් සෙවුම් සීරුමාරු ඇණය කරකවන්න පුළුවන්. ඒතර මේක නැවත හරස් කම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බේ එනතුරු මම මේක ඉහළට ගෙන යනවා. මම සාමාන්‍යයෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනකන් මේ ප්‍රධාන පරිමාණය මේ ඇණය බුරුල් කළා විශාල දුරක් ගෙනිච්ච දැන් ඊටාම සෙවුම්ම මේක පැහැදිලිම ප්‍රතිබිම්බය ලැබෙනතුරු මේ සිරස් සෙවුම් සීරුමාරු ඇණය කරකවන්න. දැන් මට හරස් කම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබිලා තියෙන්නේ. ඒතර ඒක තමයි අපි ලබා ගන්න දෙවන පාටාංකය. දැන් මම මේ පැත්තේ තියෙන සිරස් පරිමාණය බලනවා.
මොකද්ද මට ලැබෙන පාඨාංකය කියලා. මේ සරල විශාලක කාචය දරුවන්ට එක භාවිතා කරන්න පුළුවන්. සමහර විට දරුවන්ට කාචයක් නැතුවත් පියවැසිනුත් මේකේ පාඨාංකය පැහැදිලිව බලන්න පුළුවන්. ඔයාලට උගන්වන ගුරුවරු ඇත්තටම ඔයාලට වඩා ගොඩක් වයස නිසා ඒ අයට මේක පාඨාංක සමහරලාට පියවැසින් බලන්න බැහැ. ඒක නිසා තමයි අපි මේ වගේ සරල විශාලක කාචයක් භාවිතා කරන්නේ. දැන් බලන්න අපි මෙතන ප්‍රධාන පරිමාණයේ මේ ඊහිසර පහලින් තියෙන අගය බාමයි බලන්නේ මේ ඊහිසර පහලින් අගය. එතකොට මෙතන සෙන්ටිමීටර් 4 කියන්නේ මිලිමීටර් 40යි. මෙතන 45යි. මට 46ක් ගන්න පුළුවන්. මෙන්න මේ අගය 46යි. දශම පහ පැනලා නැහැ. ඒක තමයි 46යි ගන්නෙ. එතකොට මිලිමීටර් 46යි මම මේකෙන් බලනවා. තවත් සමපාත කොටසක් කොයි හරියද තියෙන්නේ කියලා මේ හරිය පේන්නේ නැහැ සමපාතයක් තව ටිකක් උඩට යනවා බලන්න මෙන්න මෙතන වගේ මෙන්න මේ හරියෙන් අපිට පේනවා සමපාතය මම මේක මෙතන 0.4 තියෙන්නේ මෙන්න මේ යගේ ගන්න පුළුවන් අපිට එහෙම නැත්නම් එතනින් අපිට එනවා කොටස් 46ක් ඒ කියන්නේ 0.46යි එතන මෙතනින් මම කියුවේ 46යි එතන 46.46 මිලිමීටර් 46.46 අපි දැන් මේ පාඨාංකය සඳහන් කරගන්න අවශ්‍යයි ඒක තමයි අපි ලබාගත්ත දෙවන පාඨාංකය තවත් පාඨාංකයක් ගන්න තියෙනවා අපි ඒකට පෙර මේ පාඨාංකය සඳහන් කරගනිමු දැන් අපි දෙවන පාඨාංකය සටහන් කරමු ඒක අපිට ලැබුණේ 46.46 දැන් අපිට තුන්වන පාඨාංකය ලබා ගන්න තියෙනවා තුන්වෙනි පාඨාංකය ලබා ගැනීමේදී මම මේ වීදුරු කුට්ටියේ මතු පිටට තමයි ලයිකපෝඩියම් කුළු ටිකක් අතුරන්නේ එතකොට මම මේ වීදුරු කුට්ටියත් මේ කුඩා තහඩුවත් අයින් කරලා ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක් මේ වීදුරු කුට්ටියේ මතු පිටට දානවා ඊට පස්සේ ඒක තමයි අපි නැවතත් නාභිගත වෙන ආකාරයට මේ චලනීක්ෂය ඉහළට ගෙන යන්නේ දැන් මේ ආකාරයට වීදුරු කුට්ටියේ මතු පිටට ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක් අතුරලා දැන් මම මේක නැවතත් තියෙනවා චලනීක්ෂයෙන් දර්ශනය වෙන ආකාරයට මෙන්න මේ ආකාරයට දැන් දරුවන්ට පුළුවන් නැවතත් ලයිකපෝඩියම් කුඩු වල ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත ලබා ගන්න එතකොට ඒකෙන් අපිට එන්නේ වීදුරු කුට්ටියේ මතු පිට පාටාංක අපි කලින්ම ලබා ගත්තේ වීදුරු කුට්ටියේ පහළම පාඨාංකය. ඒතර මේ දෙකේ වෙනස තමයි මේ වීදුරු කුට්ටියේ සත්‍ය ගැඹුර කියලා අපිට ලැබේ. දැන් මෙතනින් බැලුවම මේ ලයිකපෝඩියම් පොඩු හුඟක් ඉහළ තියෙන නිසා මට චලනීක්ෂය තවත් ඉහළට තමයි ගෙන යන්න වෙන්නේ. මම ඒ නිසා මේ ප්‍රධාන පරිමාණයෙන් තව ටිකක් උඩට මේක චලිත කරනවා. දැන් දරුවන්ට පැහැදිලිව පේනවා මේකේ ලයිකපෝඩියම් කුඩු වල විශාල විච ප්‍රතිබිම්බයක් මෙන්න මේ පාඨාංකයේ තමයි අපි ලබා ගන්නෙ දැන් අපිට පුළුවන් මේකේ අවසාන පාඨාංකය ලබා ගන්න. ඒතර මේ අවසාන පාඨාංකයත් පළමු පාඨාංකයේත් වෙනස තමයි මේ වීදුරු කුට්ටියේ සත්‍ය ගැඹුර වෙන්නේ. දැන් බලන්න අපි පාඨාංකය ලබා ගන්න අවශ්‍යයි මෙතර ප්‍රධාන පරිමාණයේ මෙන්න මේ ඊහිසර පහලින් මේ ඊහිසර පහලින් තියෙන අගය අපිට පේනවා මේක සෙන්ටිමීටර් 8නේ. එතකොට මෙන්න මේ අගය තමයි ගන්න වෙන්නේ. එතන මේ 0.5 ඉරත් පහු කරලා තියෙන්නේ. ඒ කියන්නේ 89.5යි. 89.5යි. මෙතනින් බලමු. එතනත් මේ මෙන්න මේ 0.1 වගේ ඉර මෙන්න මෙතන සමපාත වෙලා තියෙනවා. ඉතින් අපි මෙතනින් 0.1ක් ගත්තොත් අපිට එනවා 89. මෙතන 5යිනේ. මෙතන 0.1යිනේ. එතකොට 89.6. එහෙනම් තුන්වෙනි පාඨාංකය 89.6යි. අපි දැන් මේ පාඨාංකයත් සඳහන් කරගන්න අවශ්‍යයි. ඉතින් අපේ පරීක්ෂණයේ පාඨාංක 3ම අපි අරගෙන අවසන්.
දැන් අපි 3 වෙනි පාඨාංකය සටහන් කරමු ඒක අපිට ලැබුණේ 89.6. මෙතන තියෙන්නේ අපි මේ පරීක්ෂණය වීදුරු කුට්ටිය සඳහා සිදු කළා ලබාගත් පාඨාංක මේ තියෙන්නේ වීදුරු කුට්ටියේ පතුලේ පාඨාංකය අපි ලබාගත් අගය මිලිමීටර වලින් මම සඳහන් කළා තියෙන්නේ 24.85යි. ඒතර මේ දෙවන පාඨාංකයේ තියෙන්නේ ලයිකපෝඩියම් කුඩු මත වීදුරු කුට්ටියේ තිව්වට පස්සේ ලැබුණු පාඨාංකය. ඒතර ඒක 46.46යි. අපි අන්වේක්ෂක කොටස ඉහළට ගෙනියන නිසා පාඨාංකයේ වැඩිවීමක් තමයි පෙන්වන්නේ. ඒතර මේ තියෙන්නේ අර වීදුරු කුට්ටියේ මතු පිටට ලයිකපෝඩියම් කුඩු ස්තරයක් දැම්මට පස්සේ ලැබුණු පාඨාංකය. ඒතර බලන්න මෙතන 89ක් තියෙනවා, අතන තියෙනවා 24ක්. ඒතර මෙතන අපිට එනවනේ ලොකු අගයක් එනවනේ. සෙන් මිලිමීටර 65ක් විතර එනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 6කට වඩා පොඩ්ඩක් වැඩි අගයක් එනවනේ. අපි මෙතන වීදුරු කුට්ටියේ තිව්වේ අර පළල පැත්ත උස විදියට එන ආකාරයට තමයි තිව්වේ. ඒකයි අපිට මෙච්චර අගයක් ලැබිලා තියෙන්නේ. එතන දැන් මට සත්‍ය කැම්පර ඕන, දුෂ්‍ය කැම්පර ඕන. ඉතින් ඊටාම ලේසි මේකෙන් අර එහා පාඨාංකය අඩු කරාම R3 ඍණ R එක ලැබෙනවා. R3 න් R2 අඩු කරාම දුෂ්‍ය කැම්පර ලැබෙනවා මෙතන අගය. එතන මේ අගයන් ආදේශ කළා. වර්තනාංකය සොයන්න තියෙන්නේ. එතන මේ අගය මෙතන ලියමු අපි. මෙතන අපිට අගය ලැබෙන්නේ 89.6 24.85 අඩු කරන්න ඕන. එතකොට මට ලැබෙන්නේ 64.75 මිලිමීටර වලින් තමයි ලැබෙන්නේ. එතකොට මෙතන තියෙනවා දුෂ්‍ය කැඹුර. ඒ කියන්නේ මේ R3 න් R2 අඩු කරන්න ඕන. ඒක අඩු කරා මට එනවා 43.14. දැන් මේ තියෙන සත්‍ය කැඹුර මේ තියෙන දුෂ්‍ය කැඹුර අපි මේ දෙක ආදේශ කරමු මේ සූත්‍රයට. තර මෙතෙන්ට එන්නේ 64.75යි. දුෂ්‍ය කැඹුර එන්නේ 43.14. දැන් මේ අගේ බෙදුවා මට ලැබෙනවා වීදුරු වල වර්තනාංකය. සුළු කරලා බලන්න 1.5ක් තමයි එන්නේ. තොර වර්තනාංකයට ඒකක නැහැ. තොර මේ ලැබිලා තියෙන කෙලින්ම වීදුරු වල වර්තනාංකය. මෙතන ජලය ලියලා තියෙන පහසුවට ඇත්තටම ජලයම වෙන්න ඕනේ නැහැ. වෙනත් පාරදූෂ්‍ය ද්‍රවයක් වුණත් අපිට වර්තනාංකය සොයන්න භාවිතා කරන්න පුළුවන්. ඔය ඇනිලීන්, බෙන්සීන් වගේ ඒවා ග්ලිසරීන් වගේ ඒවා තියෙන විද්‍යාගාරේ ඒ වගේ එකක් භාවිත කරන්න පුළුවන්. අපි පහසුවර තමයි මෙතන ජලය ලියලා තියෙන්නේ. ඊට මෙතෙන්ට අපිට අවශ්‍ය වෙනවා අමතරව අල්පෙනෙත්තක් ඕන වෙනවා. ලයිකපෝඩියම් කුඩු කලින් පරීක්ෂණෙත් අපි භාවිත කරා. කුඩා බඳුනක් ඕන වෙනවා. ජලය සහිත බීකරයක් තියෙනවා. චලානීක්ෂය තියෙනවා. ඒ ජලය සහිත බීකරයෙන් තමයි අපි ජලය මේකට වත් කරන්නේ. කුඩා ජල බඳුන තමයි අපි පරීක්ෂණය සඳහා භාවිත කරන්නේ. එතකොට මෙතන කලින් පරීක්ෂණය වගේමයි මුලින් අපි චලානීක්ෂය යටින් තියන්න ඕන අර කුඩා බඳුන. ඒ කුඩා බඳුනේ මේ කුඩා බඳුන අපි මේ පතුලට දානවා අල්පෙනෙත්ත. මෙන්න මේකේ පතුලට තමයි අපි අල්පෙනෙත්ත දාලා තියෙන්නේ. ඒ අල්පෙනෙත්ත තමයි අපි පළමු අවස්ථාවේ නාභිගත කරන්නේ. එතන චලානීක්ෂයේ ඉහළින් බලලා මේ අල්පෙනෙත්ත හරස්කාම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බයක් එන තුරු අන්වීක්ෂයෙන් සීරු මාරු කරලා නාභිගත කරනවා. ඊතර මෙහෙන් තමයි අන්වීක්ෂය තියෙන්නේ. මෙතන අර අන්වීක්ෂයේ සීරු මාරුක නැණේ තියෙනවා. මෙහෙන් තමයි බලන්නේ. එහෙන් බලලා මෙන්න මේ පිහිටීමට අදාළ පාඨාංකය අපි වර්නිය පරිමාණයෙන් ලබා ගන්න ඕන. ඒක තමයි R1. දෙවැනි අවස්ථාවේ අපි මේකට දානවා සෙන්ටිමීටර 2ක් විතර ඝනකමට අපිට වර්තනාංකය සොයන්න දෙන ද්‍රවය. කුඩා ද්‍රව ප්‍රමාණයක් දෙනකොට තමයි මේ ක්‍රමය භාවිත කරන්නේ. විශාල ද්‍රව ප්‍රමාණයක් අපිට සපයා ගන්න පුළුවන් නම් වෙනත් ක්‍රමයකුත් තියෙනවා. තල දර්පණයක් භාවිත කරලා පරීක්ෂණයක් කරන්න පුළුවන් ආකාරයක්.
දැන් දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණවල ඒක අහන්නේ නැහැ. මේක තමයි අහන්නේ. ඒතර දෙවැනි අවස්ථාවේ අපි මේ බීකරයට සෙන්ටිමීටර් 2ක් විතර ඝනකමට ඔය ද්‍රවය වත් කරන්න ඕන මේ වගේ. අල්පෙනෙත්ත තියෙනවා පතුලේ. මෙතන අල්පෙනෙත්ත තියෙනවා. දැන් අල්පෙනෙත්ත ටිකක් ඉහළට එසවිලා තියෙන්නේ. ඒ එසවිච් එක තමයි දැන් නාභිගත කරන්නේ. ඒක නිසා රන්නේක්ෂේ සියුම් සීරුමාරු ඇණයත් එක තියෙන පද්ධතිය පිටිපස්සේ තියෙනවා ඒක ඇණයක්. ඒක බුරුල් කරලා පද්ධතිය දරුවන්ට පුළුවන් ටිකක් ඉහළට ගෙන යන්න. ගෙනහිල්ලා ඊටාම පැහැදිලි නැතත් මේ ඇණයේ ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත අරගෙන අන්වීක්ෂයේ තද කරලා අර සියුම් සීරු මාරු ගණයේ කරකැවුවම පැහැදිලි ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන්. අන්න ඒ පාඨාංගය තමයි අපි මෙතන දෙවන අවස්ථාවේ බලන්නේ. මෙතනින් අපි බලන්නේ දෙවන පාඨාංගය. මෙතන තමයි අර අන්වීක්ෂයේ වර්ණීය පරිමාණය තියෙන්නේ. මේකට සම්බන්ධ කරලා මෙයා තියෙන්නේ. ඒ පාඨාංගය R2. अवसान पाठांग जल मतपीट दान जल पावन लाइक पोडियम कुड़स्वाप्य कहपायटती है नवत बला पुलवांग अन्वीक्षे इतना मेतन अने बुरूल के मेक तवट का कुडट गाण उड़ट गिनी सीयुम सीरमार करकवल कुड़वल पेहदील प्रतिबिंबिया गाई अवश्य अरगने ये पाठांग आर तुणकी इतने बीकरे तीयनवा मिथन द्रवे तीयनवा දැන් අපිට අල්පෙනෙත්ත අවශ්‍ය නැහැ. අපි දැන් අල්පෙනෙත්ත නෙමෙයි නාභිගත කරන්නේ ජල පෘෂ්ඨය. ඒ පෘෂ්ඨයේ තියෙන කුඩු තමයි අපි බලන්නේ. මෙන්න මේක මත අපි කුඩු ටුසල්පයක් කොහොම අතුරලා තියෙනවා. ඒක තමයි මෙහෙන් බලන්නේ. මෙන්න මේ පාඨාංගය තමයි අපි තුන්වෙනියට ගන්න මේ පාඨාංගයේ R3. ඊට මේ පාඨාංගයේ පෙන්නන්නේ ජල පෘෂ්ඨයේ මතු පිට. එහෙම නැත්නම් මේ ජල පෘෂ්ඨයේ ඉහළම කෙළවර. ඊට පතුලේ තියෙන ඇණයෙන් පෙන්නන්නේ පහළ පෘෂ්ඨය. ත්‍රේදක වෙනසනේ ජලයේ ගැඹුර කියලා කියන්නේ. ඒක නිසා R3න් R1 අඩු කරාම අපිට ගැඹුර ලැබෙනවා. දුෂ්‍ය ගැඹුර ලැබෙනවා. මේ මේ අවස්ථාවේ මේ අල්පෙනෙත්ත ටිකක් මේ හරියට එසවිලා පේනවනේ. මෙන්න මේ හරියට එසවිලා පේනවා. ත්‍ර ඒ පාඨාංගය තමයි මේ R2න් අපිට ලැබෙන්නේ. එතකොට මේ R3න් R2 අඩු කරාම මට එනවා දුෂ්‍ය ගැඹුර. කලින් ආකාරයමයි මේ පාඨාංග තුන ගත්තම අපිට පුළුවන් ද්‍රවයේ වර්තනාංගය සොයන්න. කලින් සූත්‍රයම තමයි මෙතනත් භාවිත කරන්නේ. අපි දැන් විද්‍යාගාරයට ගිහිල්ලා බලමු කොහොමද මේ උපකරණ හසුරුවලා මේ පාඨාංග ලබා ගන්න කියලා. පරීක්ෂණයේ ඉතිරි කොටස වශයෙන් ජලයේ වර්තනාංකය සොයනවා. ඒ සඳහා මම මේ වගේ කුඩා බීකරයක් තමයි භාවිත කරන්නේ. බීකරය තුළට මේ වගේ අල්පෙනෙත්තක් දාලා පළමුවෙන් එයාගේ ප්‍රතිබිම්බය අපි බලන්න ඕන. ඊට පස්සේ තමයි ඒකට නැවත ජලය දාලා නැවත මේ ප්‍රතිබිම්බේ දෙවන පිහිටීම පාඨාංකය ලබා ගන්න තියෙන්නේ. අපි පළමුව මේ කුඩා බීකරයට මේ අල්පෙනෙත්ත දාලා මේ වගේ එක තියනවා ඇතුලේ. දැන් මම මේක මේ චලනීක්ෂෙන් යටින් තියලා එයාගේ ආරම්භක පාඨාංකය ලබා ගන්න. දැන් මම මේ චලනීක්ෂය සියුම සෙමෙන් චලනය කරනකොට දරුවන්ට පේනවා පැහැදිලිම ප්‍රතිබිම්බය. අපි බලමු. බලන දැන් අපිට පේනවා ඇල්පෙනෙත්තර වඩා හුඟක් විශාල පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත. අන්න ඒ පාඨාංගය තමයි අපි මේක ලබා ගන්න පළවෙනි පාඨාංගය. අපි එක මේ පැත්තෙන් බලනවා සිරස් පරිමාණයෙන්. මේ වර්ණීය පරිමාණයේ මොන රේඛාවද මේ ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග
ඒක රේඛීයව තියෙන්නේ කියලා. මේක ඊටාම අපහසුයි මේ පාඩංකේ බලන්න. දරුව උත්තර කාචයේ තිව්වේ නැත්නම් මේක කොහොමඩත් බලන්න අමාරුයි. මට පේනවා මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ සෙන්ටිමීටර් 7 කියන රේඛාව මෙන්න මෙතන. මෙන්න මේ 7 කියන රේඛාව මේ වර්නිය පරිමාණයේ මෙන්න මේ 5 වෙනි ඉර මෙන්න මෙතන තියෙනනේ ඩිංගක් දිග ඉරක්. ඒ කියන්නේ මෙන්න මේ දශමික කියලා කියන කොටස් 10ක්. තා ඊට උඩින් තියෙනනේ මේ තා ඩිංගක් දිග ඉරක්. ඒ කියන්නේ කොටස් 15ක්. අන්නේ 15 වෙනි කොටස මේ ප්‍රධාන පරිමාණයේ 7 වෙනි කොටසත් එක්ක සමපාත වෙලා තියෙනවා මට පේනවා. එහෙමනම් මට කියන්න පුළුවන් වර්නිය පරිමාණයෙන් කොටස් 15ක් මම ගත්තා කියලා. එතන මෙතන තියෙනවා කුඩාම මිනුම 0.01යි කියලා. එතන 0.01 දරුවෝ 15ෙන් වැඩි කරන්න ඕන. එතන අපිට එතනින් ලැබෙනවා 0.15ක්. ප්‍රධාන පරිමාණයේ මම කියෙව්වා මේ මිලිමීටර මේ සෙන්ටිමීටර 6 මෙතනින් තව දෙක හමාරක් ගත්තා. ඒ කියලා කියන්නේ මිලිමීටර 62.5. එතන මිලිමීටර 62.5ට මම මෙතනින් ආපු මේ කොටස් 15ෙන් ආව අගය එකතු කරන්න ඕන. එතන කොටස් 15ක් කියලා කියන්නේ 0.15යි. එතන අපිට එනවා මිලිමීටර 62.65. 62.65. එහෙමනම් අර අල්පෙනෙත් අපි සීරු මාරු කරපු පළමු පාඨාංකය තමයි ඒ මම ලබා ගත්තේ. දැන් අපි මේ පාඨාංකය සඳහන් කරගන්න අවශ්‍යයි. මේ අගේ අපිට ආවේ මිලිමීටර 62.65. දැන් මම මේකෙන් ජලය ටිකක් ජලය ස්වල්පයක් මේ ඇල්පිනත තියෙන බීකරයට දානවා. සාමාන්‍යයෙන් මිලිමීටර 10ක් නැත්නම් මිලිමීටර 20ක් ඒ කියන්නේ සෙන්ටිමීටර 2ක් විතර ඝනකමට වතුර නැත්නම් ජලය මේකට දානවා. දැන් අපි දන්නවා ජලය තුලින් බැලුවම අර අල්පෙනෙත්ත සිරස ඉහළට එසවිලා තමයි මට පේන්නේ. ඒක නිසා කලින් පිටුමේ චලනීක්ෂයෙන් මේක දිහා බැලුවම දරුවන්ට පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. ඒක නිසා මට මේ සිරස් පරිමාණය ඔස්සේ චලනීක්ෂය ඉහළට ගෙන යන්න වෙනවා. අපිට පුළුවන් ඉහළට ගෙනහිලා නැවත නාභිගත කරන්න. ඒතර ඒක තමයි අපි ලබා ගන්න දෙවන පාඨාංග. බලන්න මම දැන් මේක සිරස්ස හැමින් ඉහළට ගෙන යනවා. එතකොට ඇල්පෙනෙතේ අර අපැහැදිලි ප්‍රතිබිම්බය එක්තරා අවස්ථාවක ඉතාම පැහැදිලි අවස්ථාවක් ලැබෙනවා. දැන් මට පැහැදිලි ප්‍රතිබිම්බයක් වලට පේනවා. දැන් අපි ඒක සියුම් සීරු මාරු යණය කරකවල මේක තවත් තීවුණු අවස්ථාවට ලබා ගනිමු. දැන් පේනවා දරුවන්ට ඉතාම පැහැදිලි ප්‍රතිබිම්බයක්. දැන් මේ පාඨාංකය තමයි අපි ලබා ගන්න දෙවන පාඨාංකය. දැන් බලන්න මෙතන මේ ඊහිසර පහලින් තියෙන අගය තමයි බලන්න වෙන්නේ. මෙන්න මේ මිලිමීටර 0.5 ඉර තමයි අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 65 තියෙන්නේ. මේ 65 66 67 67.5 තමයි මේ ඉර. ඒක මේ වර්ණීය පරිමාණයේ ඊසර පහලින් තියෙන්නේ. ඒතර ප්‍රධාන පරිමාණයේ කියවීම දරුවන්ට කියවන්න වෙන්නේ 67.5 කියලා. මේ වර්ණීය පරිමාණයේ දිගේ ඉහළට ගිහිල්ලා අපි බලමු මේ ප්‍රධාන පරිමාණයේ මොන ඉරත් එක්කද මේ ඉරක් ඒකරේඛීය වෙන්නේ කියලා. මේ වර්ණීය පරිමාණයේ මේ දශමික කියලා පෙන්නලා තියෙන්නේ වර්ණීය කොටස් 10ක්. ඒතර මෙන්න මෙතන තියෙනවා වර්ණීය කොටස් 20ක් ගියපු තැන මේ දශම දෙකේ ඉර දරුවන්න පේනවා. අන්නේ 0.2 ඉර මේ ප්‍රධාන පරිමාණය මෙන්න මේ රේඛාවත් එක්ක සමපාත වෙලා තියෙනවානේ. පේනවනේ. එහෙනම් මම පාඨාංගයේ විදිහට ගන්නවා මෙන්න මේ 0.2 තියෙන මෙන්න මේ ඉර. ඒතර වර්ණීය කියවීම කොටස් 20යි. වර්ණීය කියවීම කොටස් 20යි. ඒක ආයි ගණන් කරන්න ඕනේ නැහැ. දරුවන්න පේනවනේ මේ 0.2 කියලා ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කුඩාම මිනුම 0.01 වැඩි කරලා තියෙනවා 20ෙන්. ඒතර දරුවන්ට එන්නේ 0.2. ඉතින් අපි මේ ප්‍රධාන පරිමාණයෙන් කියෙව්වා 67.5. මෙන්න මෙතන අගේනේ. මෙන්න මේ අගය 67.5යි. ඉතින් 67.5ට මෙතනින් 0.2ක් එකතු වෙනවා. ඉතින් 67.7. එහෙනම් අල්පෙනෙත්ත මතර අපි ජලය වත් කරාට පස්සේ
අර අල්පෙනත ඩිංගක් ඉහළට එස වෙනවා ඒ දෙවන පාඨාංගය තමයි මම ඔය ලබා ගත්තේ දැන් අපි මේ පාඨාංගයත් සඳහන් කර ගන්න අවශ්‍යයි ඒ අගය 67.7යි දැන් අපිට ද්‍රව පෘෂ්ඨයට අදාළ පාඨාංගය තමයි ලබා ගන්න තියෙන්නේ අපිට අවශ්‍යයි මේකේ ජලයේ ගැඹුර මැන ගන්න ඒක නිසා අපි පළමුව පතුලේ පාඨාංගය අරගත්තා දැන් අපිට ජල පෘෂ්ඨයට අදාළ පාඨාංගය ගන්න ඕන ඒක නිසා මම මේ බීකරේ लाइक पॉडियम कुड़स्वाप्या दान मे दृष्टे मतपीटट इट वस्ते मट पुलवांग ये पाठांक नवत चलाक्ष उपयोगी करकेण लबाका मम दर मेन कुड़स्वाप्या मेके जलपृष्ठे मतपीटट वेटेन सलासन व දැන් මම නැවතත් චලානීක්ෂයට මේ බීකරේ තියනවා දැන් දරුවන්ට පේන්න ඕන මේකේ මතු පිට පෘෂ්ඨයේ තියෙනවා ලයික් පොඩියම් කුඩු ඒ කුඩු තමයි මම දැන් නැවතත් මෙතනින් නාභිගත කරන්නේ දැන් අපි චලානීක්ෂය චලනය කරන්නේ මෙතනින් මේ සිරස් පරිමාණය තමයි ඉහළට ගෙන යන්නේ මම මෙතනින් බලනවා දරුව බලන්න දරුවන්ට මේක පැහැදිලි ප්‍රතිබිම්බයක් මම මේක ඉහළට අරගෙන යනකොට දකින්න ලැබෙවි අපි මේ ඊටාම තියුණුව පේන හරස් කම්බි මත ඊටාම තියුණුව පේන අවස්ථාවේ තමයි පාටාංකය ලබා ගන්න. මම දැන් මේ සියුම් සීරුමාරු යන කරකවන ඉහළට උතර මට ඉතාම තියුණු ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන් බලන්න දැන් දරුවන්ට පේනවා ඉතාම පැහැදිලිව ලයිකොපෝඩියම් කුඩු ජලය මත පාවෙලා තියෙන ආකාරය මෙන්න මේ පාටාගය තමයි මට දැන් කියවන්න තියෙන්නේ මම පරිමාණයෙන් බලනවා ඒ පාටාංකය බලන්නකොට අපි කලින්ම ආරම්භක අවස්ථාවේ අල්පිනත්ත තිබුණු වෙලාවේ තිබුණු පාඨාංකයේ තිබුණේ ප්‍රධාන පරිමාණයේ මෙතන තිබුණේ 6 ඉලක්කම ගාව ඒ කියන්නේ සෙන්ටිමීටර් 6 කියන එක දැන් මේක සෙන්ටිමීටර් 8ක් පැනලා උඩට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අපි අතෙන්ට දැම්ම අර ජල ස්තරයේ ඝනකමට සමාන ප්‍රමාණයක් දැන් මේක ඉහළට යනවා මෙතන මිලිමීටර් 80යි මෙතන තියෙනවා තව මේ ඊහිසර පහලින් තියෙන අගේ තමයි ගන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ ඊහිසර පහලින් අගේ उत्तर मेन मे प्रधान परिमाण रेखा दर्वंट गाण पुल मेन मे रेखा इतर एक असू हतराक्पेन मेन मित्र दिन आगे असू हतराक्पेन प्रधान परिमाण मिलीमीटर असू हतरा ईट पास अभी बलान्नो न प्रधान परिमाण इराक समग मे वर्णीय परिमाण कवर इरद समपातवेलाकिया दर्वंट मेन मे हर पेन मेन मे मगे तनक मेरे मेन मे इर मेकाते समपात वेला तीन मट कि पुलांग मित्र कोटास् दहाय तवात कोटास् हतरा कील तीन मेन मेते मेन मे वगे इरा कपिट गांड पुलवांग तर मीन मेन मे मेन मित्र तीन मेन मे पश्चिन समपात वेला तीन वगे पेनवा तर मट कि पुलांगना वर्णीय कोटास् पहलवाक तीन वकी वेणी कोटा पहाल मे कुड़ा मीन मे वेडिकरा नो नतने दशम एकाई पहा ये दशम एकाई पहा मे प्रधान परिमाणे कियवपू मिलीमीटर असू हतरट एक करा नो ना पाटाके मटेन्नी मिलीमीटर असू हतराय दशम एकाई पहा मिलीमीटर असू हतराय मेतन असू हतराय दशम मेतनी एकाई पहा तेना तुंगनी पाटाके आत्मे के सटा करणवा अपने लैबुने असू हतराय दशम एकाई पहा दंगी पाठांक तुर्म लागिन अवसा निशा दंगपीट तीन वर्तनांक एन सामनाय सत्यगंबरी दुष्यगंबरकन सूत्रेट मे अगे आदेश जले वर्तनांक गणनीय कर මේ තියෙන ද්‍රවය සඳහා පරීක්ෂණය කළ අපි ලබාගත් පාඨාංක තුන
මේකත් අපි නැවතර සූත්‍රයට ආදේශ කරන්නයි තියෙන්නේ. ඉතින් මෙතනින් සත්‍ය ගැඹුරත් දුෂ්ක ගැඹුරත් සොයා ගන්න ඕන. අපි මේ දෙක ලියමු. මේ තියෙන R3 අතන තියෙනවා R1. ඉතින් අඩු කරන්න තියෙන අඩු කරාම නිකම් එනවා. එතකොට අපිට එන්නේ 21.5. මේවා මිලිමීටර වලින් ගන්න නිසා තමයි දශම ස්ථාන දෙකකට ලියලා තියෙන්නේ. චලනීක්ෂයේ 100 න් පංකු කර මයින්න පුළුවන්. දැන් දරුව මෙතන 21.5 ආවොත් ඒක ස්ථාන දෙකක් වෙන ආකාරයට ලියන්න ඕන. අග බිඳුව කියලා ඒක නොලිය ඉන්න බෑ. ඒක ලියන්න ඕන. එතකොට අපි R3 න් R2 අඩු කරාම අපිට එනවා. ඒක 16.45. දැන් මේ පාඨාංග දෙක මෙතෙන්ට ආදේශ කරන්න. මෙතන ආගේ අපිට එන්නේ සත්‍ය ගැඹුර 21.5.0යි. දුෂ්ක ගැඹුර 16.45. ତර මේ දෙක බෙදුවාම මට එනවා ජලයේ වර්තන අංකය. 1.3 මේ වගේ අගයක් තමයි ලැබෙන්නේ. දැන් දරුවන්ට තේරෙන්නේ නැති පරීක්ෂණයේ කරපු ආකාරය පාඨාංග ලබා ගත්තා. ඒ ලබා ගත්ත අගයන් අපි ඉගෙන ගනිපු සිද්ධාන්ත කොටස් වලට ආදේශ කළා. ගණනය කිරීමක් කරා. ତර විභාගයට මේ වගේ පරීක්ෂණය කරන ආකාරය අහනවා. මේ වගේ ගණනය කිරීමක් අහනවා. සිද්ධාන්ත කොටසක් අහනවා. ඒ ඔක්කොම තමයි විනාඩි 15කින් දරුවන්ට ලියන්න වෙන්නේ. ඒ නිසා මේවා ඉක්මනින් ලියන්න ඕන. ඒ වගේම පරීක්ෂණය කරන පියවර අපි අර අතන උඩ ලියලා තිබුණ ආකාරයට එහෙම නැත්නම් අර පොතේ තියෙන ආකාරයට ඒ වචන වලින්ම ඒ විදිහට ලියන්න තමයි පුරුදු වෙන්න අවශ්‍ය. එතකොට තල පෘෂ්ඨයකින් සිදුවන වර්තනය සම්බන්ධ පරීක්ෂණ මෙතනින් අවසන්. පරණ ගණනක් ඇත්තටම මේ මෙතන අහලා තියෙන ආකාරයට දැන් පරීක්ෂණය කරන්නේ නැහැ. මේක අර විශාල ද්‍රව ප්‍රමාණයක් දුන්නම වර්තනාංකය සොයන පරීක්ෂණයක්. මේක කලින් විෂය නිදේශයේ තිබුණා. දැන් මේක අයින් කරලා තියෙන්නේ. නමුත් බහුවර්ණ වලට සමහර වෙලාවට මේ වගේ රූප සටහන් දීලා දරුවන්ගේ මේ දැනුම විමසා බලනවා. ඒක නිසා මම කල්පනා කරා විභාග ප්‍රශ්න වල කලින් අවුරුදු වල ඇවිල්ලා තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරන්න. මෙතන තියෙනවා බීකරයක් දීලා අපි අල්පිනෙත්තක් යොදාගෙන කුඩා බීකරයක් යොදාගෙන වර්තනාංකයේ සෙව්වා ද්‍රවයක. ඒ වෙලාවේ අපි භාවිත කරන්නේ කුඩා ද්‍රව ප්‍රමාණයක් සපයා ගන්න එකක්. මේක විශාල ද්‍රව ප්‍රමාණයක් අපිට ලැබිච්ච අවස්ථාවක්. උස H1 සිලින්ඩරාකාර වීදුරු සරාවක් තුල වර්තනාංකයේ එන්නු පැහැදිලි ද්‍රවයක් H උසක් දක්වා පුරවා ඇත. ගොඩක් ලාට මේ ද්‍රවය විදිහට ගන්නේ ජලය. ද්‍රවය පුරවා ඇති සරාවේ පතුලේ P එක අල්පෙනෙත්තක් දරුවන්ට මෙතන පේන විදිහට අල්පෙනෙත්තක් තියෙනවා P එක කියලා. තල දර්පණයක් වෙනත් P දෙක අල්පෙනෙත්තක් මීටර් කෝදුවක් හා ද්‍රවයෙන් ප්‍රමාණවත් ප්‍රමාණයක් ඔබට සපයා ඇත. තවත් අල්පිනෙත්තක් දෙනවා, තල දර්පණයක් දෙනවා, කුඩා තල දර්පණ තීරුවක්, මීටර් රූලක් දෙනවා දිගමණින් ඉන්න. ඒව තමයි මේ කියලා තියෙන්නේ. ද්‍රවයේ තියෙන ඕන අර මිනුම් මේ සරාව ටිකක් උඩට පුරවන්න ප්‍රමාණවත් වෙන පරිදි. පළවෙනි කොටසේ කියන්නේ ද්‍රව තුලින් පෙනෙන පී දෙක අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බයේ පිහිටුම. පී දෙක කියන්නේ තව අල්පෙනෙත්තක්නේ. ප්‍රතිබිම්බයේ පිහිටුම නිර්ණය කිරීම සඳහා තල දර්පණය හා පී දෙක අල්පෙනෙත්ත ඔබ තබන ආකාරය දී ඇති රූපයේ ඇඳ දක්වන්න කියලා කියන්නේ. මෙතන රූප සටහනක් දීලා තියෙනවා. ඒකෙම අඳින්න කියලා කියනවා එක අල්පෙනෙත්තක් ඒගොල්ලෝ අපිට පෙන්නලා තියෙනවානේ. අනෙක් අල්පෙනෙත්තයි තල දර්පණයයි තියන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. මෙතන ඇත්තටම අපි විද්‍යාගාරයට ගියාම විද්‍යාගාරයේ අපි බිම තිව්වොත් මිනුම් සරාවක් ලොකු මිනුම් සරාවක් තියලා ඒකට සම්පූර්ණයෙන්ම ද්‍රවය පිරෙව්වොත් මේ වගේ ප්‍රමාණයක් පිරෙව්වොත් අපි මෙහෙම ඉහලින් තමයි බලන්නේ. මෙහෙම
බිම තියෙන සරාව දිහා මෙහෙම ඉහලින් තමයි බලන්න ඕන. ඒතර ඒක විශාල ද්‍රව ප්‍රමාණයක් අඩංගු වෙන නිසා මේ පතුලේ තියෙන අල්පෙනෙත්ත මේ අල්පෙනෙත්ත ටිකක් උඩට එසවිලා පේනවා. එසවිලා පේනවා. එතකොට මේ සරාවේ භාගයක් වැහෙන ආකාරයට භාගයක් වැහෙන ආකාරයට තමයි අපිට ලබා දීලා තියෙන තල දර්පණ කැබැල්ල ඒක උඩ තියන්න ඕනේ මේ කට උඩ මෙතන. ତර ඇත්තට මෙතන සිද්ධිය වෙන්නේ මෙහෙමයි. දැන් මම බීකරේ වහම බිම තියලා ඉහලින් මෙහෙම බැලුවම මට වීදුරු තල දර්පණ කැබැල්ල ඒක උඩ තියන්න කලින් මට සම්පූර්ණයෙන්ම පේනවා බීකරේ තියෙන ද්‍රවය. එහෙම නැත්නම් ඒකේ පතුල පේනවා ටිකක් ඉහළට එසවිලා. ତර මේ අල්පෙනෙත්තත් පේනවනේ ඉහළට එසවිලා. ඒ අවස්ථාවේ අපි ඉන්න තලයේම ටිකක් ඉහළින් තවත් අල්පෙනෙත්තක් ආධාරකයක රඳවන්න ඕනේ මේ වගේ. ඒතර මේ ආධාරකයේ රඳවන අල්පෙනෙත්ත අර සරාව උඩ තියලා තියෙනනේ අපි තල දර්පණ කෑල්ලක්. ඒ තල දර්පණ කෑල්ලෙන් පේන්න ඕන මෙයාගේ ප්‍රතිබිම්බය. ඒතර මෙයාගේ ප්‍රතිබිම්බය පේන්න ඕන තල දර්පණයෙන් පහළ අර බීකරේ පතුලේ තියෙන අල්පෙනෙත්ත පේන්න ඕන ටිකක් ඉහළට එසවිලා. ඒ දෙන්න එකම ලක්ෂයේ ඉන්නවනම් දැන් අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය මෙහෙම තියෙනවනම් බීකරේ පතුලේ ඉන්න අල්පෙනෙත්ත ටිකක් ඉහළට ඉස්සලා මෙන්න මේ වගේ තියෙනවනම් ඒ කියන්නේ එකම තැන නෙමෙයි නම් තියෙන්නේ මම හිස මෙහෙම දෙපසට චලිත කරනකොට මේ දෙන්න දෙපැත්තට යනවා මේ වගේ ඒ කියන්නේ මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙනවා එහෙම නොවන තැනක් තමයි අපි ගන්නව මෙන්න මේ වගේ ආකාරයට තමයි මෙතන මේ අල්පෙනෙත්ත තියන්නේ අපි තල දර්පණ කැලෙන් කොටසක් මේ කට උඩ තියෙනවා මේ වාදනයේ කොටසක් වැහෙන ආකාරයට. ඒ කියන්නේ තල දර්පණේ තියන්නේ මම මෙහෙම ඉහලින් බැලුවම මගේ මූණ පේන ආකාරයට. කණ්ණාඩියේ මගේ මූණ මෙහෙම පේන්න ඕන. අන්න ඒ වගේ තියන්න. ඒකෙන් භාගයක් තමයි මේ ඔන්න ඔය ආකාරයට තියන්න. දැන් මේ පහල කොටේ රසදිය ගාලා තමයි තියෙන්නේ. තරමං හිස මෙහෙන් ඔළුව තියලා උඩින් බලනකොට මේ ඉහලින් බලනකොට දැන් මේ හරියෙන් බැලුවොත් මට පේනවා පහළ මේ අල්පෙනෙත්ත මේ අල්පෙනෙත්ත පේනවා මේ හරියෙන් බැලුවම පල්ලෙහා කණ්ණාඩියෙන් බැලුවොත් තමයි අල්පෙනෙත්ත පේන්නේ නැත්තේ දැන් මම ආධාරකයක් අරගෙන ආධාරකේ සවි කළා අනෙක් අල්පෙනෙත්ත ඒක තියෙනවා මෙන්න මේ මෙතන උඩින් මං ආධාරකය මෙහෙම ඇන්දොත් මෙතන මම ආධාරකයක් අරගෙන මෙහෙම ආධාරකයේ බිම තියලා මෙන්න මේකේ රඳවන්න ඕන මම අල්පෙනෙත්තක් ඔය ආකාරයට මෙන්න මේවා මේක තමයි P2 අල්පෙනෙත්ත එතකොට මෙයාගේ ප්‍රතිබිම්බය මේ කණ්ණාඩියෙන් පේන්න ඕන පල්ලෙහා මේක තල දර්පණයක්නේ තල දර්පණයෙන් අපි දන්නවා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර වෙන ආකාරයට. එහෙනම් පහලින් හැදෙන්න ඕන මෙයාගේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ හරි. ඒතර මට මේ අල්පෙනෙත්තේ ඉහළට එසෙව්වොත් නැත්නම් පහළට ගෙනාවොත් එයාගේ පිහිටීම වෙනස් කරනකොට මේ දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් වෙනස් වෙනවා. ඒක තමයි මෙතන සිද්ධාන්තය. දැන් මම මෙන්න මෙහෙම බැලුවොත් මට මෙයාගේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ හරියට පේන්න ඕන. अरे वास्तु दूर सामान है प्रतिबिंब दूर तमा एक पेन तल दर्पण अभी दाने वास्तु दूर सामान है प्रतिबिंब दूर ये मे द्रवे तुम बेलवाम बट मे पहालीन तीर पी एक इहलटे सोईला पेन मेन मे आलपेन इहलटे सोईला मेन मे मट मट आवना मट मट ඒකනේ එදෙනගේ පිහිටුම එකතන තිබුණා නම් මේ දෙන අතර අර මම හිස දෙපසට මෙහෙම චලිත කරනකොට සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. දෙන්නම එකම ස්ථානයේ නම් ඉන්නේ එකට මෙහෙම ගමන් කරන වගේ බලන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ලැබෙනතුරු මම මේ අල්පෙනෙත්ත ඉහළට පහළට ගෙනියනවා. ආධාරකේ රඳවලා තියෙන අල්පෙනෙත්ත. එච්චරයි මේ පරීක්ෂණය කරන්න තියෙන්නේ. ඊට මෙතන අපෙන් අහනවා
ද්‍රවතුලින් පෙනෙන පී දෙක අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය. දැන් පී දෙක කියන්නේ මෙයානේ. එයාගේ ප්‍රතිබිම්බය පහළ පේන. නිර්ණය කිරීම සඳහා තල දර්පණය සහ පී දෙක අල්පෙනෙත්ත ඔබ තබන ආකාරය දී ඇති රූපයේ ඇඳ දක්වන්න. ඒතර මෙන්න මේ වගේ රූප තරණක් තමයි අඳින්න ඕන. මේක බීකරයෙන් භාගයක් වැහෙන තමයි තල දර්පණය අඳින්න ඕන. ඒතර මෙතන ආධාරකයක් ඇඳලා පී දෙක අල්පෙනෙත්ත සවි කළ තියෙන රූප තරහණක් ඔන්න ඔය වගේ ලකුණු කරානම් ප්‍රමාණවත්. විද්‍යාගාරයට ගියාම දරුවන්ට අර වීදුරු කුට්ටියේ පරීක්ෂණය එහෙම නැත්නම් චලන නිරීක්ෂණය අර ද්‍රවයක නාභිදුර සෙව් නාභිදුර සෙව් පරීක්ෂණය කරන අතරෙම දරුවන්ට විද්‍යාගාරේ තියෙනවා මේ වගේ උස බීකර් ඒ වගේ එකකට ජලය ටිකක් අරගෙන අර ප්‍රකාශ අල්පිනතක් දාලා මේක පොඩි වෙලාවක් අරගෙන කරන්න පුළුවන් මේ පරීක්ෂණය. මේවා ප්‍රස්ථාරික ක්‍රම කරේ නැතත් අඩු ගන්න එක ප්‍රතිබිම්බයක් දකින්න හරි මේක කරලා බලන්න. තොර පළවෙනි කොටසට මෙන්න මේ වගේ එකක් තමයි අඳින්න ඕන. අල්පෙනත්ත මේ හරි රඳවන්න ඕන. දර්පණ කොටස මේ බීකරේ කට මත තමයි තියන්න ඕන. ඉහලින් පේන විදියට. ඒක රසදිය ගාව පැත්ත පහළට එන්න තමයි තියන්න ඕන. මෙතන අපෙන් අහනවා පී එකල්පනෙත්තේ ප්‍රතිබිම්බයේ පිහිටුම සොයා ගන්නා ආකාරය කෙටියෙන් විස්තර කරන්න කියලා. අර සමපාත වෙන අවස්ථාව ගන්න එක තමයි මේ අහන්නේ. පී එකල්පනෙත්තේ ප්‍රතිබිම්බයේ පිහිටුම සොයා ගන්නා ආකාරය. දැන් අතන ද්‍රවය තුලින් ඉහළට එසවුනාට අපිට ඒක පේනවා විතරයිනේ. එතන ද්‍රව්‍යම වශයෙන් කිසිවක් නැහැ. වතුර ඇතුලේ නිකන් හේවනල්ලක් වගේ එකක් පේනවා ප්‍රතිබිම්බයේ පේනවා. ඉතින් ඒක හරියටම තියෙන්නේ කොතනද කියලා බලා ගන්න බෑනේ. ඒකයි මේ දෙවෙනි අල්පිනෙත් අපි P2 කියන එක භාවිතා කළේ. දැන් අහන්නේ මේ පිහිටීම කොහොමද සොයා ගන්න කියලා. ඉතින් අපිට කියන්න වෙන්නේ ද්‍රවයේ තුලින් බැලුව විට P1 අල්පිනෙත් ඉහළට එසවුණු ප්‍රතිබිම්බයනේ. P1 තියෙන ද්‍රවය ඇතුලේනේ. ද්‍රවයේ තුලින් බැලුව විට P1 අල්පිනෙත් ඉහළට එසවූ ප්‍රතිබිම්බය දර්පණය තුළින් බැලූ විට පී දෙක අල්පනෙත්තේ ප්‍රතිබිම්බය සමග සමපාත වන තුරු පී දෙක අල්පනෙත්ත තමයි ඉහළට පහළට ගෙනියන්න. අපිට බීකරේ ඇතුලේ තියෙන අල්පනෙත්ත මොනවත් කරන්න බෑනේ. අපි චරිත කරන්න ඕන අර ආධාරකේ රදවල තියෙන අල්පනෙත්ත. එහෙනම් අපි එතන උත්තරේ ලියන්න ඕන. ද්‍රවය තුළින් පෙනෙන පී එක අල්පනෙත්තේ ප්‍රතිබිම්බය හා දර්පණය තුළින් පෙනෙන P2 අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය එකිනෙකට සමපාත වී පවතින අවස්ථාව ලබා ගැනීම. ඒ සමපාත උනාද කියලා බලාගන්නේ අපි හිස දෙපසට චලිත කරන්න ඕනේ. එතකොට අපිට පේනවා එයා ඒ දෙන්න එකට යනවා නම් මෙහෙම එකට යනවා පේනවා සමපාත වෙලා ඉන්නවා නම් නැත්තම් මේ වගේ ආකාර දෙකකට තමයි චලිත වෙනවා පේන්නේ. අපි මේ පිළිතුර මෙතෙන්ට ලියමු. ද්‍රවය තුලින් පෙනෙන P එක අල්පෙනෙත්ති P එක අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය දර්පණය තුළින් පෙනෙන පී දෙක අල්පෙනෙත්තේ පී දෙක අල්පෙනෙත්තේ දරුවන්ට මෙතන පී දෙක අල්පෙනෙත්තේ කියලා ඒ අල්පෙනෙත්ත කියන වචනේ නොලිවවත් කමන්නේ. ඒකලෝ පී එක පී දෙක කියන්නේ අල්පෙනෙත්ති කියලා මුලින් සඳහන් කරලා තිබුණානේ. ඒ නිසා පී එක පී දෙක ඒ ආකාරයට ලිව්වත් ප්‍රමාණවත්. දර්පණය තුලින් පෙන්න P2 අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය සමග සමපාත වන
අවස්ථාවක් ලබා ගැනීම. ඒක තමයි ලියන්න තියෙන්නේ. එහෙම ඒ දෙන්න එකතන පිහිටන්නේ නැත්නම් අපේ ඇසේ ආපාතනය කරන කෝණය දෘෂ්ටි කෝණය එකිනෙකට වෙනස්නේ. P දෙකේ ප්‍රතිබිම්බයයි P එකේ ප්‍රතිබිම්බයයි ස්ථාන දෙකකනම් ඉන්නේ. ඒ දෙකෙන් එන ආලෝකය මගේ ඇහැේ ආපාතනය කරන කෝණ එකිනෙකට වෙනස්. එතන මම හිස කරකවනකොට මට ඒ දෙන්න එකිනෙකට වෙනස් ආකාරයකට චලිත වෙනවා වගේ තමයි පේන්නේ. අර ප්‍රධාන අක්ෂර ලම්බකව අපි හිස දෙපසට මෙහෙම සොල බලන එක තමයි කරන්නේ. එහාට මෙහාට ගමන් කරවලා. එතන මේ දෙන එකම තැන ඉන්නවා නම් මගේ ඇසේ ආපාතනය කරන කෝණය එකමයි. ඒක නිසා මේ දෙන එකට චලිත වෙනවා වගේ තමයි මට පේන්නේ. දැන් මෙතන කියනවා ප්‍රතිබිම්බයේ පිහිටුම නිවැරදිව සොයාගත් පසු තල දර්පණයේ සිට P2 අල්පෙනෙතර ඇති දුර සිම්පල් A ද්‍රව පෘෂ්ඨයේ සිට මනින ලද P2 හි ප්‍රතිබිම්බ දුර V සඳහා ප්‍රකාශනයක් AHH ඇසුරෙන් ලියන්න කියලා. මේ H කියන්නේ බීකරයේ සම්පූර්ණ උස අර රූපතරහනේ පෙන්නලා තිබුණා. සිම්පල් H කියන්නේ ද්‍රව කොටසේ ගැඹුර. ඒ කියලා අපිට දීලා තියෙන්නේ දර්පණයේ සිට P2 අල්පෙනෙතර තියෙන දුර. ඒවා භාවිතා කරලා ද්‍රව පෘෂ්ඨයේ සිට මනින ලද P2 ප්‍රතිබිම්බ දුර V සඳහා ප්‍රකාශනයක් තමයි ලියන්න කියන්නේ. මම අර වගේ පොඩි රූප සටහනක් මෙතන නැවත අඳින්නම්. මෙතනින් දරුවන්ට මේ අකුරු ටික සඳහන් කරන්න රූපතරාණ මෙතන නැති නිසා දරුවන්ට නම් මේක ඔයාලා ලැබෙන ප්‍රශ්නපත්‍රයේ මේ කොටසේ එහෙම අඳින්න පුළුවන්. දැන් මේ වගේ තමයි තියෙන්නේ. මේක තමයි මේ ද්‍රව භාජනය. ତර මේ උස තමයි අපිට කැපිටල් H කියලා දීලා තියෙන්නේ. සිම්පල් H කියලා දීලා තියෙන්නේ ද්‍රවයේ ගැඹුර මේ වගේ එකක්නේ. මේ ටික තමයි සිම්පල් එච්. දැන් මෙයාගේ අල්පෙනෙත්ත මෙතන තිබුණා. ඒක මේ හරියට එසවිලා පෙනුණා. මම ඒ අල්පෙනෙත්තත් මෙතන අඳින්නම්. මේ හරියෙන් තිබුණු අල්පෙනෙත්ත මෙන්න මේ හරියට එසවිලා පේනවා. දැන් මෙතන තියෙනවා දර්පණය. මේක මත අපි දර්පණය තියලා තියෙනවා. මේ දර්පණයට ඉහලින් තමයි අපි P2 අල්පෙනෙත්ත තියලා තියෙන්නේ මේ හරියේ. P2 කල්පනේ තආධාරකයේ සමීකරණ ඔය වගේ තියෙන්නේ. දැන් මේ දර්පණයෙන් බැලුවම මෙන්න මේ දුර සමාන වෙන්න ඕන මේ දුරට. අර වස්තුවේ සමානයි ප්‍රතිබිම්බ දුරනේ. ඒගොල්ලෝ කියනවා P2 කල්පනේතර ඇති දුර සිම්පල් A කියලා. මෙන්න මේ ටික සිම්පල් A. ତර A ටික A නම් මේ දර්පණයේ ඉඳලා මෙන්න මෙතෙන්ටම තියෙන දුර A. මේ දුර H ද්‍රවයේ ගැඹුර H. දැන් අපිට කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ සිට මනින ලද P2 හි ප්‍රතිබිම්බ දුර. මෙන්න මේ දුරනේ මට ඕන වෙන්නේ ඇත්තටම දුෂ්ච ගැඹුර කියලා කියන්නේ. සත්‍ය ගැඹුර කියලා කියනනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. අපි මේ P එකල්පෙනෙත්තනේ වස්තුව විදිහට මෙතන සලකන්නේ. සත්‍ය ගැඹුර කියලා කියන්නේ මේ P එක කල්පෙනෙත්තට මේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් තියෙන ගැඹුර. ඒක මේ පරීක්ෂණයේ හැටියට එකවරම එනවා. ඒක මේ ද්‍රව කඳේ උසනේ. ඒක H. ඒ ටික හරි. ඒතර දුෂ්ච ගැඹුර ඕනනේ. දුෂ්ච ගැඹුර කියන්නේ මේ ද්‍රව මට්ටමේ ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර. මෙන්න මේ දුර. දැන් ඒ දුර සොයා ගන්න බැරුවනේ අපි ඉන්නේ. මේ ටික සොයා ගන්නයි බැරි. එතකොට මේ ටික A නම් මේ දර්පණය ඉඳලා මෙතෙන්ට තියෙන සම්පූර්ණ දුර A. මේ දුර A. එතකොට මේ ටික කියන්නේ H ඍණ H. මේ මුළු උස H නේ. මේ ටික සිම්පල් H නිසා මේ ටික කියන්නේ H ඍණ H. එහෙමනම් A වලින් අඩු කරන්න ඕන H ඍණ H. එතකොට තමයි මේ දුර මට ලැබෙන්නේ. අපි මේ දුර තමයි ඔය V කියලා ගණනේ දීලා තියෙන්නේ මෙතන. නම් මේකට අපි V කියලා ලියමු. දැන් Vට ප්‍රකාශනයක් තමයි අපෙන් අහන්නේ.
දැන් දරුවන්ට පැහැදිලිනේ මේ දර්පණේ ඉඳලා මෙතෙන්ටම තියෙන දුර a. ඊතර මේ ටික කියන්නේ h ඍණ h. එනවා v එන්නේ a වලින් අඩු කරන්න ඕන h ඍණ h. සිම්පල් a වලින් අඩු කරන්න ඕන h ඍණ h. මෙන්න මේ ආකාරයට මේ දුරමනින්න තමයි මම මේ මෙතන තල දර්පණයක් භාවිතා කරන්නේ. මේ පැත්තේ දුර ඒ නම් ඒකට සමානයි මේ දුර. මම ඇඳපු රූප සටහනේ වගේ නෙමෙයි. මේ දුර සමානයි මේකට. මට අවශ්‍ය නම් මෙන්න මෙතන මම ඒ කියලා ලියන්න මෙන්න මේ ටික. ඒ දුර h, ඒ දුර a. මේ දුර a මේ ටික h ඍණ h. ඒක අඩු කරාම එමගින් ද්‍රවයේ වර්තනාංකයේ n සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. ඒක ලේසියි අපි දන්නවා වර්තනාංකයේ n සමානයි සත්‍ය කැඹුරේ බෙදීම දුෂ්‍ය කැඹුර. ඒකට කෙලින්ම ආදේශ කරන්න තියෙනවා. එහෙනම් නම් අපි ලියන්න පුළුවන් n සමානයි සත්‍ය කැඹුරේ බෙදීම දුෂ්‍ය කැඹුර. ඒතර සත්‍ය කැඹුර කියන්නේ මේ ගණන හැටියට h. ඒක සුළු කරන්න දෙයක් නැහැ. ඒක h. දුෂ්‍ය කැපුර කියලා කියන්නේ මේ v කියලා පෙන්වන එකනේ මෙන්න මේකනේ. ඒ කියන්නේ සිම්පල් a ඍණ h ඍණ h. මේක තමයි උත්තරය. සුදුසු ප්‍රස්ථාරයක් ඇඳීමෙන් ඉන්හි අගය නිර්ණය කිරීමට ඔබට નિયમિતව ඇතනම් පහසුවෙන් හා වඩාත් ප්‍රායෝගිකව විචලනය කළ හැකි පරාමිතිය කුමක්ද? දැන් ප්‍රස්ථාරික ක්‍රමයකට යනවා නම් අපි සායත්ත විචාලය සහ පරායත්ත විචාලය කියලා විචාල්‍ය වෙන් කරන්න වෙනවා. අපෙන් අහනවා පහසුවෙන් සහ වඩාත් ප්‍රායෝගිකව විචලනය කළ හැකි පරාමිතිය. ඉතින් අර බීකරය ඇතුළට දාන ද්‍රව ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්නේ. මේක අපිට ප්‍රමාණවත් තරම් ද්‍රවය ලැබිලා තියෙනවා කියලා ගණනේ සඳහන් කරලා තිබුණා. විශාල වශයෙන් ද්‍රවය තියෙන අවස්ථාවකනේ අපි මේ පරීක්ෂණය කරන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් විචලනය කළ හැකි පරාමිතිය සත්‍ය ගැඹුර නැත්නම් ද්‍රවයේ ගැඹුර. ඒක තමයි මෙතනට යොදාන්න පුළුවන් පිළිතුර. සත්‍ය ගැඹුර. එහෙම නැත්නම් ලියන්න පුළුවන් ද්‍රව කඳේ උස මේන් එකක් ලියන්න. සත්‍ය ගැඹුර ද්‍රව කඳේ උස නැත්තම් මේ ගණනේ ඒගොල්ලෝ දීලා තියෙනනේ සංකේතයක් ඒකට h කියලා. ඒකෙන්ද h කියලා ලියන්න පුළුවන්. මේන් එකක් එහෙම නැත්තම් h කියලා ලියන්න. ඊට d හි සඳහන් කළ පරාමිතිය සායත්ත විචල්‍ය ලෙස ගනිමින් ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා නැවත සකසා ලියන්න. දැන් අපි සායත්ත විචල්‍ය විදිහට ගන්න මේ සරාවට පුරවන වතුර කඳේ උසනේ. ඉතින් ඒක වතාවකට සෙන්ටිමීටර් 10 10 වගේ වැඩි කරන්න පුළුවන් සායත්ත විචාලය. ඒතර ඒ උස වෙනස් වෙනකොට අර අල්පෙනෙත්ත ඉහළට එසවිලා පේන ප්‍රමාණයත් වෙනස් වෙනවානේ. අල්පෙනෙත්තේ දුෂ්‍ය ගැඹුරත් වෙනස් වෙනවා. ඒතර ඒකට අනුව දරුවන්ට අර p දෙක අල්පෙනෙත්ත ඉහළට ගෙනියන්න වෙනවා. ඒතකොට ඒක තමයි පරායත්ත විචාලය වෙන්නේ. අපිට කියන්නේ මේකේ ප්‍රස්ථාරයක් අඳින්න ගැළපෙන ආකාරයට සකස් කරන්න කියලා. අපි එන නැවතර කලින් ලිව්ව ප්‍රකාශනයේ ලියමු. අපිට එන්නේ එතකොට එතන n සමානයි h බෙදීම a ඍණ h ඍණ h. මේක තමයි ලැබුණු ප්‍රකාශනය. දැන් අපි කලින් කොටස කිව්වා සායත්ත විචල්‍ය විදිහට අපි ගන්න h කියලා. ඒ කියන්නේ h තමයි මෙතන අර ප්‍රස්ථාරයේ සමීකරණේ x විදිහට එන්නේ. ඒතර ඒවා එක පැත්තකට ගන්න ඕන නිසා මම මේ n එක එක්ක එන්න වලින් මේ පැත්තට දානවා නැත්නම් මේක හරහාට වැඩි කරනවා. එහෙම වැඩි කරා දරුවන්ට එනවා n a ඍණ n h මෙතන ඍණ ඍණ ධන ආයිමත් එනවා n වාරයක් සිම්පල් h. ඒක සමානයි h කියලා එනවා. දැන් අපි
මේ n කියන්නේ වර්තන අංකයක නියතයක්. මේ a කියලා කියන්නේ අර දෙවැනි ආල්පනේතරය කියන්නේ p දෙක ආල්පනේතරයේ තිබුණු උසක්. අපි එයා නෙමෙයි සායත් විචාල විදිහට ගත්තේ. එතන මෙතන ඉන්නේ නියතයක්. මේ තියෙන b කරේ උසනේ. ඒක වෙනස් වෙන්නේ නැහනේ. මෙන්න මේ ද්‍රව කඳේ උස වෙනස් කරනවා. එහෙනම් මම මේකත් ගන්නවා මේ පැත්තට. මෙතන අපි සායත් විචාල විදිහට ගන්න h නිසා h අකුර තනි කරන්නේ එක පැත්තක. ඒ h අකුර තමයි අපි අර ප්‍රස්ථාරයක් අඳින සමීකරණ වල x විදිහට ගන්න. x විදිහට. ඒක නිසා මම මෙන්න මෙතන ඉන්න මේ h එකත් මේ පැත්තට අරගෙන මට ලියන්න පුළුවන් na සමානයි මේ පැත්තෙන් n capital H ඍණ n H ධන H කියලා. ඊතර මේ n කියන්නේ වර්තන අංකය, H කියන්නේ බීකරේ සම්පූර්ණ උස. ඒවා වෙනස් වෙන්නේ නැහනේ. ඊතර ඒක නිකන් අර අන්තඛණ්ඩේ වගේ එකක් එන්නේ. මේ ඒ තමයි පරායත්ත විචල්‍ය වෙන්නේ. එහෙනම් මේ n වලින් මේ පැත්තට බෙදමු. ඊතර අපිට එනවා a සමානයි capital H මේ n වලින් මෙතෙන්ට බෙදුවාම ඍණ H මේ n වලින් මෙතෙන්ට බෙදුවාම කැට n වරක් H. එහෙනම් මට මේක ලියන්න පුළුවන් a සමානයි එකපෙදීම n ඍණ 1 වරක් H ධන කැපිටල් H කිය. මේ තියෙන y වගේ එකක්. මේ තියෙන අනුක්‍රමණය මෙයා තමයි x. මේ තියෙන අන්තඛණ්ඩය. විචාල වෙන් කරන්න කියලා තමයි දරුවන්ට කියන්නේ. ඉතර අපිට මේ ද්‍රවය අර සරාවට ද්‍රවය පුරවන උස වැඩි කර කර අර දෙවන ආල්පනේතර තියෙන උස මනින්න පුළුවන් දාර්පණයේ ඉඳලා. ඒක තමයි පරායත්ත විචාල. යත ඊ සදාන කළ ආකාරයට අඳිනු ලැබූ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තඛණ්ඩයේ පිළිවෙලින් ඍණ 4 1 50 නම් ද්‍රවයේ වර්තනාංකය n සහ සරාවේ උස h සොයන්න කියලා කියන්නේ. මේ සිම්පල් n කියන්නේ වර්තනාංකය, කැපිටල් H කියලා කියන්නේ අර සරාවේ උස. ඊතර මීට කලින් කොටසේ අපිට ආවා සරාවේ උස ආවේ අන්තඛණ්ඩයේ විදියට. තව අන්තඛණ්ඩයේ විතර ගානේ ඇවිල්ලා තියෙන 50 කියලා ඒගොල්ලෝ කියනවානේ. එහෙනම් කෙලින්ම මේ පිළිතුර ලැබෙනවා. ඉතින් අපිට ලියන්න පුළුවන් සරාවේ උස. සරාවේ උස කැපිටල් H සමානයි කෙලින්ම අන්තඛණ්ඩය. සෙන්ටිමීටර් 50. ඉතින් වර්තනාංකය ගන්න මට අනුක්‍රමණය භාවිතා කරන්න වෙනවා. අනුක්‍රමණය ඍණ 4 1යි කියලා ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඉතින් මේ අනුක්‍රමණය අර කලින් කොටසේ තිබුණා බලන්න. අනුක්‍රමණය කියලා කියන්නේ 1 8 න් ඍණ 1. එහෙනම් 1 8 න් ඍණ 1 කියන එක සමාන කරන ඍණ 4 න් එකට. කියලා යන්න පුළුවන් 1 8 න් ඍණ 1 සමානයි ඍණ 4 න් එක. මේරින එකත් මෙහාට ගත්තම ඒක ධන එක වෙනවා. ඒතර එකෙන් හතරෙන් එකක් ගියාම හතරෙන් තුනයි. ඒතර වර්තනාංකය කියන්නේ හතර බෙදීම තුනයි. මේක 1.33 කියලා ලියන්න පුළුවන් දරුවන්ට. දැන් ගොඩක් වෙලාවට විභාගවලදී අවසාන පිළිතුර දශම කරලා තිබුණේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. ඒක නිසා මේ විදිහට ලියන්න එපා. මේක බෙදලා මේ ආකාරයට තියන්න. වර්තනාංකයේ ඒකක නැහැ. ඒක නිසා නිකම්ම අගය තමයි ලැබෙන්නේ. ඒක දරුවන්ට මේක අපි දැන් නම් පරීක්ෂණ වලට මේක කරන්නේ නැහැ. මේක අර කලින් අවුරුද්දක තමයි දීලා තියෙන්නේ. නමුත් මේවත් බලන්න මේවෙන් සමහර අවස්ථාවල බහුවර්ණ වගේ වහනවා දරුවන්ගේ. එතකොට මේ දැනීම ප්‍රයෝජනවත් වෙනවා. මට මතකයි දැන් 2018 වර්ෂයේ
අවසාන වාරයේ තිබුණු පරීක්ෂණ එකක් තිබුණා මේ රබර් නලයක සන්නායකතාව සොයන පරීක්ෂණයක්. ඒක ඇත්තටම දැන් ප්‍රැක්ටිකල් වලට කරන්නේ නැහැ. නමුත් රචනා ප්‍රශ්නයකට දීලා තිබුණා ඒ ඒ ප්‍රායෝගික පරීක්ෂණය. ඉතින් ගොඩක් දරුවන්ට ඒ රබර් නලයේ හරස්කඩ වර්ගඵලයේ ආරමය සොයන්න බැරි වීම නිසා ඒ ගණන හදාගන්න බැරි වෙලා තිබුණා. මං හිතන්නේ මේ පරීක්ෂණය කළා තිබුණා නම් දරුවෝ චලන නිරීක්ෂා භාවිතා කරලා ඒ මිනුම් ලබා ගන්න ආකාරයම ඉගෙන ගන්නවා. එහෙම වුණා නම් දරුවන්ට ඒක සාර්ථකව පිළිතුරක් ලියන්න තිබුණා. ඒ නිසා මේ වගේ පරීක්ෂණ වැඩි වෙලාවක් යන්නේ නැහැ. දරුවන්ට මේවත් කරලා බලන්න පුළුවන් විද්‍යාගාරයට ගිය වෙලාවට. අපි තව ගණනක් අරගෙන බලමු. මේක මෑත කාලේ ආව ගණනක්. මේක 2018 ආව ගණන. මේක චලන නිරීක්ෂියත් සම්බන්ධ කරලා තමයි ගණන දීලා තිබුණේ. ඒ කියන්නේ අර සත්‍ය කැඹුර බෙදීම දුෂ්‍ය කැඹුර කියන සූත්‍ර භාවිතා කරලා වර්තනාංකයේ සෙව්වට මේකේ සාමාන්‍යයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක කොටස් 10ක් විතර අහනවා. ඊතරේ වීදුරු කුට්ටියේ පරීක්ෂණයෙන් විතරක්ම කොටස් 10ක් අහන්න බැරි නිසා ඒගොල්ලෝ චලානික්ෂය සම්බන්ධ කොටසත් මෙතෙන්ටම අරගෙන තියෙනවා. ඍජුකෝණාශ්‍රා වීදුරු කුට්ටියක් සහ චලානික්ෂය භාවිතා කර වීදුරු වල වර්තනාංගයේ සෙවීමට ඔබට කියා ඇත. මේවා ඇත්තටම ඉතින් විද්‍යාගාරයේ පරීක්ෂණ කරලා යනවනම් මේ වගේ ඒවා දැක්ක ගමන් දරුවන්ට ලොකු හැඟීමක් එනවා මේ පේපර් එක දැක්ක ගමන්ම වගේ මේවා අපිට හදන්න පුළුවන් කියලා. ඒකයි මේ පරීක්ෂණ කරන්න කියලා කියන්නේ. ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක්ද වීදුරු කුට්ටියේ ප්‍රමාණයට කපන ලද සුදු කඩදාසි කැබැල්ලක්ද සපයා ඇත. සුදු කඩදාසි කැබැල්ලෙහි මැද x අකුරක් සලකුණු කර ඇත. මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ හැකි චලන නිරීක්ෂක රූපසටහනක් එක රූපයේ පෙන්වා ඇත. මෙතන තියෙන රූපසටහන මේක දැක්කම ඉතින් දරුවෝ හැමෝම වගේ අඳුරනවා මේක චලන නිරීක්ෂය කියලා. ඒකේ නම් කරලා තියෙනවා මේ ලෙවල් කරන ඇන නෙමේ තියෙන්නේ C කියලා පෙන්නන්නේ ලෙවල් කරන ඇන. මෙතන E කියලා පෙන්නලා තියෙන්නේ චලානික්ෂය තිරස එහාට මෙහාට චලිත කරන්න තියෙන සියුම් සීරු මාරු ඇණයක්. මේක කරකවුවාම ඉතාලම හෙමින් තමයි මේක ගමන් කරන්නේ. ඔයාලට මේක වේගෙන් එහාට මෙහාට ටිකක් ලොකු දුරක් ගෙනියන්න ඕන නම් මෙන්න මෙතන තියෙන මේ ඇණය බුරුල් කරන්න ඕන. මේ D කියලා ඇණයක් පෙන්නලා තියෙන්නේ. ඒක බුරුල් කරලා තමයි ඩී නෙමෙයි මෙතන F කියලා වගේ ඇනේ පේන්නේ. ඒක බුරුල් කරලා තමයි මේක එහාට මෙහාට ගෙනියන්න ඕන. සියුම්ව චලිත කරන්න නම් මේ F කියන ඇනේ තද කරලා මේ E කියන එක කෙන කරකවන්න ඕන. ඒක තමයි කුඩා දුරක් යන්න පුළුවන්. ඒ කියන්නේ මේක කරකවන්න ඕන ඔයාලා මෙතන අන්වීක්ෂයෙන් බලාගෙන. අන්වීක්ෂයෙන් බලාගෙන තමයි ඒක කරකවන්න ඕන. මේක සිරස්ව ඉහළ පහළ ගෙනියන්න තමයි මේකේ පිටිපස්සෙත් ඇනයක් තියෙනවා. මෙන්න මේ ඒ කියලා පෙන්නන ඇනේ තියෙන්නේ. ඒකත් සියුම් සීරු මාරු ඇනයක් කුඩා දුරක් ගෙනියන තමයි මෙයා භාවිතා කරන්නේ. ප්‍රතිබිම්බය බලන මේ පහලින් තියන්න ඕන මෙතන මේ කොටස තමයි අපි කරකවන්නේ. අපි මේක පරීක්ෂණය කරන නිසා දැන් උපකරණය හඳුනනවා. මේක වැඩ කරේ කොහොමද කියලාත් අපි බලාගත්තා. දැන් අපි බලමු මේකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ පරීක්ෂණය සඳහා භාවිතා කළ හැකි චලන නිරීක්ෂක රූපසටහනක් රූපයේ පෙන්වා ඇත. A B C හා D මගින් සලකුණු කර ඇති කොටස් හඳුන්වා දෙමින් ඒවායේ කාර්යයන් කෙටියෙන් සඳහන් කරන්න. ඒතර ඒ කියන්නේ මෙතන තියෙන ස්කෘප් වෙනය B කියලා කියන්නේ මේ අනීක්ෂය සීරු මාරු කරන මේ ස්කෘප්ව. C කියලා කියන්නේ ලෙවල් කරන ඇන. D කියලා යාලා පෙන්වලා තියෙන්නේ අර දරුව දැකලා ඇති මේ අන්වීක්ෂයේ තියෙනවා අර කුඩා උත්තල කාචයක් තියෙනවා. ඒ වගේ මෙතන තියෙනවා අර මේ මේසය තිරස්ද කියලා බලන්න පුළුවන් ලෙවලයක් තියෙනවා. අර මැද චූටි ද්‍රව බිඳුවක් තියෙන ලෙවල් එකක් තියෙනවා. මේක නම් මේ ඒ උත්තල කාචය පෙන්නලා නැහැ. දරුව දැකලා ඇති විද්‍යාගාරයට ගියාම අර මේ අන්වීක්ෂයටම සම්බන්ධ කරලා පොඩි කරකවන්න පුළුවන් කොටසක් එක උත්තල කාචයක් තියෙනවා. අපෙන් අහන්නේ කොටස් ටිකයි. මෙන්න මෙතන මේ H කියලා තැනයක් තියෙනවා. ඒ H අනේ කරන්නේ මේ අන්වීක්ෂ කොටස තිරස් සිරස් කරන එක. මෙහෙම තියෙන එක මෙහෙම පහළට කරකවන්න පුළුවන් අර ඇනේ බුරුල් කරාම. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. බලන්න A B C D නම් කරමු අපි දැන්.
මෙතන තියෙන හඳුන්වා දෙන්න කියලා එක එක්කෙනා කවුද කියලා අහන්නේ. මෙතන අහන්නේ එයාගේ කරන කාර්යය අහන්නේ. වෙන වෙනම අහලා තියෙනවා. ඒතර ඒ කියලා කියන්නේ සිරස් හතර තමයි මේකෙන් චරිත කරන්න පුළුවන්. සියුම් සීරු මාරු යන්නේ. කුඩා දුරක් ඉහළට පහළට මේ අන්වේක්ෂ කොටස ගෙනියන්නනේ අපි මේක භාවිතා කරන්නේ. එහෙනම් අපි ඒකට ලියමු සිරස් සියුම් සීරු මාරු යන්නේ. සීරුමාරු ඇනේ කියලා ලියන්න පුළුවන් සීරුමාරු ඉස්කුරුප්පුව කියලා ලියන්නත් පුළුවන් ඕන එකක් ලියන්න පුළුවන් දරුවන්ට. ඒතර කාර්යය තමයි එයාගේ මේ අන්වේක්ෂ පද්ධතිය. මේ අවුරුද්දේ මට මතකයි මේ උත්තර පත්‍රය බලනකොට ඒ උපදේශ පත්‍රිකාවේ තිබුණා අන්වේක්ෂ පද්ධතිය කියලා ඕන කියලා. ඒ අන්වේක්ෂ කියන කොටසටයි පද්ධතිය කියන නමටයි දෙක එකතු එකතුවට තමයි ඒගොල්ලෝ ඉරක් ගාලා තිබුණේ. ඉතින් ළමයි කවුරුත් ඕක අන්වීක්ෂ පද්ධතිය කියලා ලියන්නේ නැහැ. අන්වීක්ෂය කියලා තමයි ලියන්නේ. ඒක නිසා ඊටාම අවාසනාව තමයි ඉතින් දරුහට ඒ ලකුණ කැපිලා ගියා. ඒගොල්ලෝ තරේම කිව්වා අන්වීක්ෂ පද්ධතිය කියන වචනෙම අවශ්‍යයි කියලා. ඒ නිසා මේවා හොඳට මේ පොතෙන් බලලා හරියට ලියන්න මේවායේ වචනවල ඒගොල්ලෝ ඉරි ගහලා තිනේවා එක කොටසක් හරි ඇතහැරුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. උත්තර පත්‍ර බලන අපි දන්නවා ඇත්තටම දරුවා මේක දන්නවා කියලා. නමුත් අවාසනාවට අර ඒ ඒ ඒකේ තියෙන උපදේශ අනුවනේ බලන්නේ. එතකොට ඉරිගහපු වචන අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අර ආලෝකය පාඩමේ වෙනත් පරීක්ෂණයක තියෙනවා අර වස්තුව සහ ප්‍රතිබිම්බය කියන ඒවා. එතකොට ළමයි අර ඊහිසක් තමයි සාමාන්‍යයෙන් වස්තුව පෙන්වන්න අඳින්නේ. නමුත් ඒවා නම් කරනකොට ඒකලෝ ඒක සඳහන් කරලා තියෙන්නේ වස්තු කූර කියලා අවශ්‍යයි කියලා. වස්තුව කියලා ලිව්වට ලකුණු දුන්නේ නැහැ. වස්තු කූර නිවේශන කූර අනේ ආදී වශයෙන් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අර සීදානායක සර්ගේ මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලියලා තියෙන මේ ප්‍රායෝගික භෞතික විද්‍යාව කියන පොතේ තියෙන ඇත්තම වස්තු කූර ඒ වගේ වචන තියෙන්නේ. ඒ නිසා ඒ පොතේ තියෙන විදිහට තමයි මේවා ලියන්න අවශ්‍ය. ඒතර සිරස් සියුම් සීරු මාරු යන. එතකොට මෙතන ලියන්න වෙන්නේ අපිට අන්වීක්ෂ පද්ධතිය සිරස් කුඩා දුරක් චලිත කිරීම සඳහා කියලා. අන්වීක්ෂ පද්ධතිය සිරස් සිරස් කුඩා දුරක් චරිත කිරීමට एक प्रमाण पत्र इड प्रमाण तिबुना उत्तर पात्र लिया दी तिबुन इडे तर देवनी कड़ बला बी बी की आने में अन्वीक्षण संबंध कल तीन आने तो अन्वीक्षे नाभिगत क्रीम सदा भाविता करण इसकुरूप अन्वीक्षे नाभिगत क्रीम सदा भाविता करण इसकुरूप මෙතන අන්වීක්ෂය නාභිගත කිරීම සඳහා නාභිගත කිරීමට භාවිතා කරන ඇණය කියලා ලියන්නම් මම. ඒකේ කාර්යය මම මෙතන ලියන්නම් ඊට මැද නිසා. එතකොට අන්වීක්ෂය පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට නාභිගත කිරීම තමයි ලියන්න ඕන. පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට ප්‍රතිබිම්බයක් සඳහා නාභිගත කිරීමට एक तरह सी कील की आने अन्वीक्ष पद्धति मट्टा करना
ලෙවල් කරන යන කියලා ලියන්නත් පුළුවන් පොතේ තියෙන ලෙවල් කරනවා කියලා එහෙම ලියන්නත් පුළුවන් දරුවන්ට මට්ටම් කරන යන එන එහෙම නැත්නම් ඉස්කුරුප්පු මගේ කාර්ය මෙතන ලියන්නම් එක ලියන්නේ අන්වේක්ෂය මට්ටම් කිරීම කියලා අන්වේක්ෂය මට්ටම් කිරීම डी के लिए क्या ने मित्र आरती है ना मैं द्रव बिंदु आती है ना लेवल है दिया लेवल है के लिए लिया ना पुलवा अतं स्पीड लेवल है के लिए लिया ना पुलवा एक कार है तो कोटा मैं अन्वेक्ष पद्धति मट्टम दे बैली मैंने एक एक कराने अन्वेक्ष पद्धति मट्टम दे के लिए बालाने का मट्टम दे बेली मट्टम दे परीक्षा के लिए मैं हाथर महारे की तो मैं लाखों देखा दौड़ने ये बागे मैं एक आकार वर्धुरत लाखों अड़ुए ना वहाँ परीक्षा ने आरंभ करी बेटा पैर है चालानीक्षया हुरुपुरुद कर गणिमा करण अतर तुर තිරස් ගමන් කරවීමට අදාළ සියුම් සැකසුම් ඇණය තිරස් පැත්‍ර සියුම්ම චලිතක ඇණය කරකැවීමේදී අනුරූප වර්ණීය පරිමාණය ගමන් නොකළ බව ශිෂ්‍යෙක් නිරීක්ෂණය කළේය මෙයට හේතුව දෙන්න කියලා අහන මෙන්න මේ මේ චලානීක්ෂයේ මෙන්න මේ ඇණය කරකවනකොට දැන් අතනින් බලාගෙනනේ කරකවන්නේ අන්වීක්ෂයෙන් බලාගෙන තමයි කරකවන්නේ එහෙම කරකැවුවට මේක මේ තිරස් පරිමාණය ගමන් කරේ නැතිලු. එහෙම නොයන්නේ හේතු අහන්න. මම මේක පරීක්ෂණය කරන දවසේ දරුවන්ට පැහැදිලි කරා. අපි මේ වෙලාවේ මේක බැලුවා. මෙයා කරකවනවා නම් මේ මෙතන තියෙන මේ F කියන ඇණය තද කරලා තියෙනවා. ඒ F ඇණය තද කරලා නැතුව මෙයා කරකැවුවට වැඩක් නැහැ. ඒතර ගාන කියන්නේ මේ ළමෙක් මේක මෙහෙම කරා. එයා නිරීක්ෂණය කරාලු. මේක තිරස චලිතුනේ නැහැ කියලා. එහෙනම් අපිට ලියන්න වෙන්නේ F ඇණය තද කර නැත කියලා. මේ F කියලා පෙන්නන ඇණය තද කර නැත කියලා ලියන්න වෙන්නේ. මේක සිරස් පැත්තේ තියෙනවා. මේක එහා පැත්තේ ඇණය තියෙන්නේ. ඒ ඇණය තද කරලා නැත්තම් මේක කරකැවුවට වැඩක් නැහැ. ඒක ළමයා මේ පරීක්ෂණේ හරියටම කළාද කියලා බලන්න තමයි අහලා තියෙන්නේ. එහෙනම් අපි අතර උත්තරේ ලියමු F ඇණය තද කර නැත කියලා. F ඇණය තද කර නැත. ඒක තමයි හේතුව. චලානීක්ෂක ප්‍රධාන පරිමාණයේ සහ වර්ණීය පරිමාණයේ විශාල කළ රූප සටහනක් පෙන්වා ඇත. මෙම චලානීක්ෂයේ කුඩාම මිනුම සෙන්ටිමීටර වලින් ගණනය කරන්න. සෙන්ටිමීටර වලින් දෙන්නලු මෙයාගේ කුඩාම මිනුම. මෙතන වර්ණීය කොටස් 50යි. මෙතන මිලිමීටර වලින් තියෙනවා विसी हाथ रहा दशम पाह मिलीमीटर वाली ये ना मटल यान वैने वैनिया कोटास पनाहक समानाई विसी हाथ रहा दशम पाहाई मिलीमीटर तो रे कब वैनिया कोट साक्की लगे याने विसी हाथ रहा दशम पाह पनाहें बेदान नॉन विसी हाथ रहा दशम पाह बेदान नॉन ना पनाहें එතකොට කුඩා මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ එකකින් අඩු කරන්න ඕනනේ වර්ණීය පරිමාණයේ එකක්. එතකොට ප්‍රධාන පරිමාණයේ මෙන්න මෙතන තියෙන්නේ මිලිමීටර භාගයයි. මේ මිලිමීටර එකනේ මේ තියෙන්නේ මිලිමීටර භාගය. ඒ කියන්නේ එහෙනම් මිලිමීටර 0.5න් අඩු කරන්න ඕන මේ වර්ණීය එක. කුඩාම මිනුම මට ලියන්න පුළුවන්. मम्मे मे कोटसर तम उत्तरे लिया
කුඩාම මිනුමා සමාන වෙන්නේ ප්‍රධාන පරිමාණයේ ඒකක එකකින් මේන් ස්කේල් එක. ඒකේ ඒකක එකකින් අඩු කරන්න ඕන වර්නියර් පරිමාණයේ ඒකක එකක්. ତର ପ୍ରଧାନ ପରିମାଣ ଏତିନି ମିଲିମିଟର ଭାଗେବା ଏମନାଂ ଭାଗେ ଆଡୁ କିରିମ 24.5 ବେଦିମ 50 ମେନେ ମିଲିମିଟର ବଳି ତର ମେତର କୁଡା ପଦୁନାକାର ଗତ୍ତତ 50 ମେତର 25 ମେତର 24.5 दशम पहा दशम पहा बेदी पना एक आठ सी आए मिलीमीटर वाली मित्र दशम पहा दशम पहा के बाग है तो ये बाग मे पड़ेगा सी आए सी एंगे का मिलीमीटर गणने की भी सेंटीमीटर वाली लिया ना मेक नवत दहाँ बेदा तरह दहा है का तो आप उत्तरे एने बिंदु आया दशमा बिंदु आए बिंदु आए एक अंड एक अतन लियवेना उत्तरे मित्र क्या मिनिमम सेंटीमीटर वाली गणने कर गेला इतकोट एक सर उत्तरे लाकुला बेना मम्मी मित्र कल तीन को करा विनो लबागा गीने का प्रकाशन या लिया गीने का देखा समार लाट समार पिलितर तीन प्रकाशने लिया गीला इतकोट मतके लिया पुलवा समहार दरवाड़ तीन गणने करा गीला इतकोट मतके लिया बे एक सुलगिरी में करा तर मट मित्र मम्मी गणने के मित्र इट मदनी सात मेहिं करे तर पिल तुरा बिंदु आ चाह बिंदु आ बिंदु आ एक कुड़ा मिनु පරීක්ෂණයේ ආරම්භීමට පෙර ඔබ උපනිතේ සිදු කරන සීරු මාරුව කුමක්ද? ඒතර උපනිත කියන්නේ අපි අර හරස් කම්බි බලන කුඩා කාචය ඇස තියෙන තැන තියෙන කුඩා කාචය. එහෙනම් ඒක ඉදිරියට පිටුපසට ඇදලා හරස් කම්බි පැහැදිලිව පෙනෙන තෙක් සීරු මාරු කරන්න අවශ්‍යයි. ඒක තමයි මෙතනට ලියන්නේ. ආ උපනිතේ සිදු කරන සීරු මාරුව කුමක්ද? හරස් කම්බි පැහැදිලිව පෙනෙන තෙක් සීරු මාරු කිරීම. हरास काम भी पहले दिली हुआ पेने ने देख पेने ने देख उपने तर सीर मारो किरी मित्र कियाने दैन दी कड़दास के बेल चलाने जी वेदिका मत तबा वीद्र कुटिय तबी मट पेर एक सलकुन भाविता कर अन्वीक्षे मगिन पलमु मिनुम गनी मट पलनी पाठांक गाते वीद्र कुटिय तियाने नतु अरे चलाने मेसे मत लाइक पोडियम कुड़ तीयन कुड़ा वीद्रु तो हड़ो तीले एक पाठाक गाते ए लाइक पोडियम कुड़ू दाना वेणुअट तमें मेघोलो मे सुधु कड़दासी एक यार एक्स की सलकुना सटाक तीन वकील किया पाठांक गाण अणुगमने मे प्रियवर तमें अपे गहाँ इना अपे अन्वीक्षे मे एक्स सलकुने पेहदील प्रतिबिंबिया लभन विधि एट आर अन्वीक्ष पद्धति इहलट गिने सीरमार करहलट हो पालट इट पास पेहदली तीवन प्रतिबिंब्याक लभते शिरा सीम सीर मार करकवाणट एक दीलती पड़े अकुरा एक मेवागे तरह लिया शिरा सीम सीर मार एकेला एक लिया पुड़वा अब एट दटी लिया इतर एक्सल पेहदली प्रतिबिंब्याक लभते अन्वीक्ष पद्धति इहलट के तमाइ लिया इट पास के हरास्का मत पेहदील प्रतिबिंबे अभिनते ए सीरुमार करा
මේක අර අන්වීක්ෂ පද්ධතිය කියලා ලියුවේ නැහැ කියලා තමයි ලකුණු අඩු කරේ. ඒක ඉරි ගහලා තිබුණා අන්වීක්ෂ පද්ධතියම කියලා. සමහර ළමයි ඒක හරියට ලියලා තිබුණා ඉස්සෙල්ලා අන්වීක්ෂයෙන් නාභිගත කර පසුව සිරස් සියුම් සීරු මාරු යන කරකවන්න කියලා. නමුත් ඒවට සමහර ලාට අර නම නැති වුණාම ලකුණු දුන්නේ නැහැ. XH පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් අන්වීක්ෂ පද්ධතිය චලිත කර එයා අකුළු දමන්න කියලා ලියන්න ඕන. මොකද සිරස් සෙවුම් මාරු යන කරකවන්න නම් ඊට කලින් අර සිරස් පරිමාණයේ තියෙන ප්‍රධාන පරිමාණයේ විශාල දුරක් ගෙන යන ඇණය තද කරන්න ඕන. ඒක මේකේ පෙන්වලා තිබුණේ නැහැ රූපතරණ. ඒක අර පරිමාණයේ තියෙන පැත්තනේ පෙන්වලා තිබුණේ. ඒක තියෙන්නේ අනිත් පැත්තේ. ඊට පස්සේ ලියනවා සියුම් සීරු මාරු ඇණය. එහෙනම් මේක තිබුණේ ඒනේ අකුර ඒ කරකැවීමෙන් ප්‍රතිබිම්බය පැහැදිලි ලෙස සකස් කරා. අර ප්‍රධාන වශයෙන් විශාල දුරක් ගෙන එකෙන් එක සැරේටම සියුම්ම සීරු මාරු කරලා ගන්න බැරි වෙනවා. අපේ අතින් කරකට අපිට ඉහළ පහළ යනනේ ගොඩක් දුර. ඒක නිසා තමයි අර ප්‍රධාන ඇණය තද කළා සියුම්ම ඉහළින් තන ඒ ඇණය කරකවලා පැහැදිලි ප්‍රතිබිම්බය ලබා ගන්න. ඊට ඊහි සඳහන් කළ මිනුමට අනුරූප ප්‍රධාන පරිමාණයේ සහ වර්ණීය පරිමාණයේ අදාළ පිහිටුම් පහත දක්වා ඇත. මිනුමට අනුරූප පාඨාංගය සෙන්ටිමීටර වලින් ලියා දක්වා. මෙතන පාඨාංගය ගන්න කියලා තමයි අපිට කියන්නේ. මෙතන ප්‍රධාන පරිමාණය අපිට ඉහළින් පේනවා වර්ණීය පරිමාණය පහළ තියෙනවා. දැන් අපි කුඩාම මිනුම දන්නවා දශම බිංදුවයි බිංදුවයි එකයි සෙන්ටිමීටර වලින්. නැත්තම් දශම බිංදුවයි එකයි මිලිමීටර වලින්. එතන වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් තියෙන අගය තමයි මෙතනින් කියවන්න ඕන. වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් තියෙන අගය. එතන බිඳුවට කලින් තියෙන්නේ මෙන්න මේ ඉර පේන්නේ නැහැ මේ. ඒ ඉරට එහයින් තමයි බිඳුව තියෙන්නේ. එතන මෙතන හතරනේ තියෙන්නේ සෙන්ටිමීටර නම් 4යි. මිලිමීටර වලින් ගත්තොත් 40යි. එතකොට 41යි 2යි 3යි 4යි 5යි 6යි 46.5ක් තියෙනවා. එතකොට 46.5 එතනින් මෙතන කොටස ගන්න මේ මෙන්න මේ හරිය තමයි මේක සමපාතය ඇත්තේ. ඒකයි ආ ඒක රවුම් කරලා අපිට පෙන්නලා තියෙන්නේ. ඒක මෙතනින් බලන්න පුළුවන් නේද දරුවන්ට? එතකොට 40 ඉර සමපාතලා නැහැ 41ක් නැහැනේ 42 තමයි ගන්න වෙන්නේ. එහෙනම් අතනින් 46.5යි මිලිමීටර වලින් මෙතන තියෙනවා කොටස් 42ක්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් පාඨාංකය 46.5යි මෙතනින් 46.5 ධන බිංදුවයි එක වැඩි කරන්න ඕන 42. මේක මට ලැබෙන්නේ හැබැයි මිලිමීටර වලින්. කරණ සෙන්ටිමීටර වලින් ලියන්න කියන්නේ. එතකොට මෙතන තියෙනවා 0.42ක්. එතකොට මේ 0.42 මම මෙතන 50ට එකතු කරන්න ඕන. මෙතන තියෙනවා 0.42ක්. ඒ 42යි මෙතන තියෙනවා 50. එතකොට
අනූ දෙකක් තියෙනු. එහෙමනම් එන්නේ හතලිස් හයයි දශම නමයයි දෙකයි මිලිමීට. තර සෙන්ටිමීට කරන ආයමත් අපිට බෙදන්නවනේ දහයෙන්. තර හතරයි දශම හයයි නමයයි දෙකයි සෙන්ටිමීට. ඒක තමයි පාටා. මම මේක පාටාංක ගන්න විදිය මේ වර්නියගේ බිඳුවට කලින් අගේ බලන්න ඕන කියලා ඊළඟට සමපාත කොටස් කරන අරන් කුඩා මිනුමෙන් වැඩි කරන හැටි ඒවා අපි පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ පරීක්ෂණයේ පාටාංක ගත්ත වෙලාවේ. ඉතින් ඒවා කළලා තියෙනකොට දරුවන්ට මේවා ලේසි. ඉහත ඊහි සදාන් කළ පළමු මිනුම ගත්පසු ඔබ විසින් සිදු කළ යුතු අනෙක් මිනුම් දෙකට අදාළ පරීක්ෂණාත්මක ක්‍රමවේදවල වැදගත් පියවරවල් ලියා දක්වන්න. දැන් අපි x කියන අකුර පැහැදිලිව නාවිගත කළා තමයි පාටාංකේ ගත්තේ. දැන් අපි ඊට පස්සේ වීදුරු කුට්ටිය තියන්න ඕනේ x ලකුණ මත. x ලකුණ මත වීදුරු කුට්ටිය තබා අන්වීක්ෂ පද්ධතිය හේයනය කරකැවීමෙන් නැවත ඉහළට ගෙන යන්න ඕන. ඉහළට ගෙන ගොස් නැවත පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කාමී මත ලවා ගන්න ඕන. ඒකනේ අපි ලියන්න ඕන. අපි ඒක මෙතෙන්ට ලියමු. x සලකුණ මත වීදුරු කුට්ටිය තබා ඒ කරකැවීමෙන් x හි පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත නැවත ලබා ගන්න. මේක තමයි කරන්න ඕන. ඉතින් ඒකට අදාළ ඊළඟ පාඨාංගය තමයි ගන්න තියෙන්නේ. x සලකුණ මත වීදුරු කුට්ටිය තියුවම x සලකුණ පොඩ්ඩක් උඩට ආවා. ඒ පාඨාංගය අපි ලබා ගත්තා. දැන් අර වීදුරු කුට්ටියේ මතු පිටට ලයිකපෝඩියම් කුළු ටිකක් දාන්න වෙනවා. දාලා ඒකට අදාළ පාඨාංගය ඊට පස්සේ ගන්න වෙනවා. මෙතන කියන්නේ අනෙක් මිනුම් දෙකටනේ. අනෙක් මිනුම් දෙක කියලා කියන්නේ අර වීදුරු කුට්ටිය x කියන සලකුණ මත තියුවම එන එකයි වීදුරු කුට්ටිය මතු පිටට ලයිකපෝඩියම් කුඩු දැම්මම එන එකයි. ඒතර ඒකත් මෙතන ලියන්න ඕනනේ. එහෙනම් අපි ලියනවා වීදුරු කුට්ටිය මතට ලයිකපෝඩියම් කුඩු ඉස්තරයක් අතුරා එය පැහැදිලිව පෙනෙන තෙක් නැවත ඒ සීරු මාරු කරන්න. ඒක තමයි ඊළඟ පාඩම්. තර මුලින්ම x සලකුණ ඊට පස්සේ වීදුරු කුට්ටිය x සලකුණ මත තියලා ඊට පස්සේ ලයිකපෝඩියම් කුඩු වීදුරු කුට්ටිය උඩට අතුරලා නැවත ඉහළට ගෙනහිලා ලබාගත් පාඩම්. වෙනත් ශිෂ්‍යයෙකු විසින් මෙම පරීක්ෂණය සිදු කිරීමේදී ලබාගත් අදාළ මිනුම් තුනෙහි පාඨාංක දී ඇත. මෙම මිනුම් භාවිතයෙන් වීදුරුල වර්තනාංකය සොයන්න. ඉතින් අපි දන්නවා වර්තනාංකය n කියන්නේ සත්‍ය කැඹුර මෙදාන්න ඕන දෘශ්‍ය කැඹුරේ. සත්‍ය කැඹුර කියලා කියන්නේ මේ තියෙන පළවෙනි පාඨාංගනේ.
මේක ඊට වඩා පොඩ්ඩක් වැඩි දෙවෙනි පාඩාංගේ මේ ඊළඟ එක. එහෙනම් මේකෙන් අරක අඩු කරන්න ඕන. 7.26 න් අඩු කරන්න ඕන. 4.66 ක්. ඒක බෙදන්න ඕන. 7.26 න් අඩු කරන්න ඕන. 5.496 ක්. අපිට n කියන එක ලබා ගන්න පුළුවන් මේකෙන් මේක අඩු කරන්න ඕන 6න් 6 බිංදුවයි සුළු කරන්න පුළුවන් මේක දරුවන්ට කියන්නේ 2.6 මෙතන 7.26 න් 5.496 අඩු කරන්න ඕන ඒක 1.71ක් එන්නේ මෙතන පොඩි වෙලාවක් යනවා මේක ලඝු පොතක් කරන් සුළු කරන්න ඕන वार्तनांक आप लभेन्े काय दशम पहाय देखा वार्तनांक एकक ने निकाम अगे तमय लभे दंगा पी तलपुष्टक सिद्धुन वार्तने संबंध सिद्धांत को साक्षा के वीद्र कुट्टी का वार्तनांक स्वयं परीक्षण बेलुआ ये अनुसारे अभी පසුගිය විභාග ප්‍රශ්න පත්‍රලාවල් අපිට ලැබිච්ච ගැටලු කීපයක් සාකච්ඡා කරා මම හිතන්නේ දැන් දරුවන්ට මේ සම්බන්ධ හොඳ අවබෝධයක් ලැබිලා ඇති තවත් දරුවන්ට වාර විභාග ප්‍රශ්න පත්‍රවල එහෙම නැත්නම් අර පළාත් ප්‍රශ්න පත්‍රවල ලැබෙන මේ වගේ ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරාම මේ සම්බන්ධ හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් අපි ඊළඟ පරීක්ෂණයේදී බලනවා මොනවද ආලෝක යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා